විජේබාජාත් කපාසල හඳුනා ගනිමින් ප්‍රධාන විනිස්සුරු මණ්ඩල හඳුනා ගනිමින් දැන් වුණත් තිස්සපුර විද්‍යාලය කණ්ඩායම ප්‍රධාන ආරත්‍යයන් හඳුනා ගන්නා මොහොත 21 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාව 2023 වයස අවුරුදු 17 පාල බාලිකා අවසන් මහා තරගය වුණත් තිස්සපුර විද්‍යාලය අම්පාර සමගින් හුඟබ විජේබාජාත් කපාසල ඔබට නරඹන්නට අවස්ථාව විසේකෙන් පහළ පාසල් DSI සුපර් ස්පෝට් අවසන් තරග 4 සඳහා අපි සූදානම් වෙන්නේ වයස වරු 17න් පහළ සහ වයස වරු 19න් පහළ අවසන් තරග 4ක් බාලක බාලිකා ලෙස අද පැවැත්වෙන්න නියමිතයි 21 වන DSI සුපර් ස්පෝට් වොලිබෝල් තරගාවලිය යටතේ මේ අවසන් තරග 4 පවත්වන්න සූදානම් සිටින්නේ ඉතින් තරගයේ පිළිබඳව තරගකාරීත්වයේ පිළිබඳව මේ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩිකාවන් නුහුර තිස්සපුර විද්‍යාලයේ නියෝජනය කරමින් සුලක්ෂණා පසිඳුනි ඉරන්දි උපේක්ෂා හර්ෂණී නිසංසලා රන්දිමා සෙව්වන්දි කුෂාණී හසරංගිකා සමන්දි තත්සරා සුභාෂිනී මදුෂානි මේ ඕන තිස්සපුර විද්‍යාලයේ නියෝජනය කරන ක්‍රීඩිකාවන් ඉන් අනතුරුව හුඟම විජේබාජාතික පාසල අද නියෝජනය කරනවා නෙත්මි දිව්‍යාංජලි හිරුණි ප්‍රබෝදා උමාශ්‍රී තත්සරණි නිපුණි දිලේශිකා චමුදි යෂ්මිකා පවනි පබසරා තමයි කණ්ඩායම් නායිකාව විදියට කටයුතු කරන්නේ කෞෂල් මදුමාලි සමග දුනේෂා සෙව්වන්දි පුහුණුකරු පුරුණුකාරණිය විදිහට පුහුණුකරු විදිහට කටයුතු කරනවා හුඟම ජාතික පාසලේ හෂාන් ලියනගේ පුහුණුකරු. එමනම් තරග පිළිබඳව කණ්ඩායම් පිළිබඳව සහ මේ තරගාවලියේ සමස්තය පිළිබඳව ඔබත් සමග විස්තර විචාරයේ යෙදෙන්න අපි ඉතා කැමැත්තෙන් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරමින් පිළිගන්න සූදානම්. වොලිබෝල් සම්මේලනයේ උපසභාපති KRDC රත්නමුතු මහත්මයා ආයුබෝවන් සුබ උදෑසනක් අපි දැන් සියල්ල සූදානම් අද දින තරගය ආරම්භ කිරීමට 17න් 15 බාලිකා අවසන් මහා තරගය DSI සුපෝට් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගමාලාවේ මේ සඳහා තරගවදිනවා උහණ තිස්සපුර සමග 17න් 15 හුඟම විජේ බකන්නේ හොඳයි අපි දැන් සූදානම් තරගය ආරම්භ කිරීම සඳහා Good morning, ladies and gentlemen. Welcome to the DSI Super Sports Schools Volleyball Championship 2023. Under 17 girls final match between Tissapura Vidyalaya Ampara and Vijayba National School Hungama. Presentation of the match referees. The first referee is Mr. Vajira Manodaragedara, Senior National A Grade Referee. The second referee is Mr. RMCP Bandara, National A Grade Referee. Presentation of the starting players, starting libero and coach. Team A, Uhana Tissapura Vidyalaya Ampara. Number one, Sulakshana. Number two, Irandi. Number three, Harshini. Number four, Randima.
Number 5, Kushani. Number 6, Savandi. Head coach, Mr. R.M. Indika Pushpakumara. Team B, Vijayaba National School, Hungama. Number 1, Netmi. Number 2, Hiruni. Number 3, Umashi. Number 4, Nipuni. Number 5, Chamudi. Number 6, Pavani. Starting libero, number 8, Dunisha. Head coach, Mr. Hashan Lienage. Referee subcommittee member, Mr. M.A.S.B. Munasingha, in-service advisor, Zonal Education Office umpirer, and senior national A-grade referee. Jury member, Mr. W.M. Nalaka Jayasingha, physical education teacher, Maliadeva Model School, Kurunagala, and executive committee member of Sri Lanka Schools Volleyball Association. Kantau santara kita dah sahabat guna mekan dah yang dekamai, warna tisu pada sahunga wijeba, ada dahat yang pahala, awasan tara kita dah, kantau santara kita dah, warna tisu pada sahunga wijeba kandai yang dekamai, kami nasib nama hitam ini pasal dekamai, boleh boleh lagi, tamat ni hilal sahut tiap tiap ni, tamat hilal kandai yang tidak ke rasa bihikan nak kandai yang dekak, ni kandai yang dekai yang pun karuan, ini ke Pushpakumar, sama ke Gayan Hasan. විශේෂයෙන්ම මෙවන් වයසේ දරුවන් බිහි කිරීම සඳහා ඉතාමත්ම ඉහළ මට්ටමේ සේවයක් කරන අය වශයෙන් අපට හඳුන්වන්න පුළුවන් තරගේ නැවතත් උඩ පැන පිරිනැමීම ඌවන තිස්සපුර කණ්ඩායමෙන් අංග දෙක කලාපයට ඉතාමත්ම හොඳ ප්‍රහාරයක් අංග දෙක කලාපෙන් අංක 4 නිපුණි දිනේශිකා උපහාර එල්ල කරේ සූදානම් පන්දු පිරිනැමීම සඳහා Dekat-dekat kandang
එපරු දිනේශික පන්දු පිරිනැම සඳහා හොඳම විජය බා කණ්ඩායම උඩපැන පිරිනැමීම තම හොඳ පන්දු ලබා ගැනීමක් ඒ වගේම ඔස්වාදීමක් හොඳ ප්‍රහාරයක් හොඳ පන්දු ලබා ගැනීමක් ඔස්වාදීම සමග ඉතාමත්ම හොඳ ප්‍රහාරයක් සමගින් තවත් ලකුණක් ලබා ගන්නවා උහන තිස්සපුර කණ්ඩායම අංක 1 උහන තිස්සපුර කණ්ඩායමේ සුලක්ෂණා කණ්ඩායම් නායිකාව තම හොඳ ප්‍රහාරයක් සමගින් තව කණ්ඩායමකට ලකුණක් ලබා ගත්තා නැවත සාර්ථකයි හොඳ පිරිනැමීමක් දෙරිස්කමේ හොඳ පිරිනැමීම තුලින් අංක 5 උහන තිස්සපුර කණ්ඩායමේ කුෂානි ලකුණක් ලබා ගත්තා තම කණ්ඩායමේද විශේෂයෙන් අද කණ්ඩායම අද දක්ෂතම ක්‍රීඩකයන් තොරගම් ලබනවා දක්ෂතම ක්‍රීඩකයන් තොරගම් ලබන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සතුටුලා අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට අජිත් පුෂ්පකුමාර හේනගම මහාවිද්‍යාලයේ රත්නසිරි ප්‍රනාන්දු දෙමස්නත් කඳාන සන්ධ්‍යා සඳලේකා ගුරු උපදේශක ඊර්ෂා චිරංජනී ගුරු උපදේශක ඩබ්ලිව් පී ශ්‍රියානි මඩහපොළ මහින්ද සහ එච් ඒ දීපිකා කුමාරි මහගම සේකර මහාවිද්‍යාලය යන ප්‍රවීණයන්ගේ සතුටුලා කණ්ඩායම තුළින් අද දක්ෂතම ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් තෝරාගන්න ලැබෙනවා සුප්‍ර කණ්ඩායමක සාර්ථකව එවර පිරිනැමූ පන්දුව තමන්ගේ කලාපය තුළ ක්‍රීඩා කරමින් රඳවා ගත්තත් අවසානයේ ලකුණක් කරා සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැල තුලට පතිත වන පන්දුවේ ප්‍රතිඵලය ලකුණක් හුඟම විජේබා කණ්ඩායමට 5-4 ලකුණු තත්ත්වය. පන්දුවේ නිදැල යොමු කිරීම නැවත විජේබා කණ්ඩායම හැදප පන්දු යොමු කිරීම පහර දිනසික විශේෂත්වය හරියට ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ හුඟම විජේබා කණ්ඩායමට අංක 1 උවන කිසිපර කණ්ඩායමේ නායිකා සුලක්ෂණාගේ පන්දු යොමු කිරීම ලකුණක් ලැබෙන උවන කිසිපර කණ්ඩායම් දෙකම සමතලයේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් මෙන්නේ මේ තරගයේදී තරගයේ ක්‍රියාත්මක වන මිනිත්තු කීපය තුලත් එක හා සමාන දක්ෂතා කණ්ඩායම් දෙකෙන් ප්‍රදර්ශනය කරන බවක් තිබෙනවා පන්දු පිළිගැනීම පිරිනැමීම සේම සාර්ථකයි නැවත පන්දු යොමු කිරීම හරියට ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ උහන තිස්සපුර කණ්ඩායමට නැවතත් ලකුණු ලැබෙනවා හුඟම විජේපා මේ ඔබ දකින්නේ පුනරූපණය හරියට පිටි රැකීමට හැකියාව ලැබුණේ නැහැ අවසරයෙන් ලකුණු ලැබෙනවා අංක 1 හුඟම විජේපා කණ්ඩායමේ නෙත්ති දිව්‍යාංජලි සූදානම් පන්දු පිරිනැමීම සඳහා හොඳ පිරිනැමීමක් වේග පිරිනැමීමක් විශේෂත් නිදැල්ලේ පන්දු යොමු කරනවා නැවතත් අංක 2 කලාපයට උස පන්දු ස්වාධීමක් කෙසේ වෙතත් හරියට පහර දීපුවා මේ නිසා ගුණ කිසිපර හොඳින් ලබා ගත්තා එල්ල කරන ලද ප්‍රහාරය හරියට ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ හුඟම විජය බා කණ්ඩායමට ලකුණු ලැබෙනවා උහන තිස්සපුර උහන තිස්සපුර 6යි හුඟම විජය බා 6යි හරියට වළක්වා ගැනීම හැකියාවක් ලැබුණේ නැහැ උහන තිස්සපුර කණ්ඩායමට ඒ අනුව තවත් ලකුණක් ලැබෙනවා ඔබ දකින්නේ පුනරූපණය මැද ප්‍රදේශයේ ක්‍රීඩිකා නොමැති ස්ථානයකට පන්දු පැත්තේ නිසා හුඟම විජේබා කණ්ඩායමට ලකුණු ලැබෙනවා නැවතත් හුඟම කණ්ඩායමෙන් පිරිනැමීම සාර්ථකයි තිස්සපුර පිළිගැනීම නැවතත් යොමු කිරීම ඉතා සීරුව ක්‍රීඩිකාව දැලෙහි දැවටීම නිසා පන්දු යොමු කිරීම අවස්ථාව හුඟම විජේබා කණ්ඩායම උහන තිස්සපුර කණ්ඩායමේ ක්‍රීඩිකාවක් දැලෙහි දැවෙන බව විනිශ්චයතරු තීරණය කරනවා ඒ අවස්ථරෙන් ලකුණු ලැබෙන හුඟම විජේබා ලකුණු තත්ත්වය 8-6යි හුඟම ලකුණු 8යි ලකුණු 6යි උහන තිස්සපුර නැවත සුලක්ෂණ වේගය පන්දුවේ ප්‍රතිවාදී කණ්ඩායමට යොමු කරන්න පිළිගැනීම තිස්සපුර කණ්ඩායම නැවත යොමු කරනවා විජේබා කණ්ඩායම බලමු ඉතාමත් හොඳ ප්‍රහාරයක් වේග ප්‍රහාරයක්
පිරිනැමීම ලබා ගැනීම අසාර්ථකයි ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේ තවත් ලකුණක් ලැබෙනවා වුණ තිස්සපුර කණ්ඩායමට ආදේශනයක් සිදු වෙනවා අංක 7 ක්‍රීඩා පිටියට ඇතුළත් වෙනවා ඒ වගේම අංක 1 ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙනවා රුංගම විජේපා කණ්ඩායම නැවතත් වුණ තිස්සපුර පන්දුව පිරිනමන සාර්ථක පිරිනැමීම ඉහළින් වේගයෙන් එල්ල කරන්නේ වේගයෙන් නෙල්ල කරන ලද ප්‍රහාරයක් නමුත් විනිසුරුවන් තීරණය කරනවා ඒ අතේ දැවටි ගිය පන්දුවක් ලෙසට ඒ අනුව නැවතත් පිරිනැමීම අංක 1 නැවතත් ක්‍රීඩා පිටිය තුලට අංක 7 නැවතත් මම හිතන්නේ ආදේශනයේ සම්පූර්ණ වුණා මම හිතන්නේ විශේෂ උපක්‍රමයක් සහිතව තමයි මේ ආදේශනය සිදු කරේ හුඟුම විජේබා කණ්ඩායමේ පුහුණුකරු පිරිනැමීම හුඟුම විජේබා කණ්ඩායමේ විසපන්දුව ස්වාධීනමත් ප්‍රහාරයක් හොඳ පිටියේ රැකීම නැවතත් පන්දු සාදීම පිටිපස කලාපයෙන් නිදල් යෙමු කරා පන්දු සාදීම අංක දෙක කලාපයට පන්දු සාදීම විතරක් සාර්ථක නැහැ කෙසේ වෙතත් පන්දු යොමු කිරීම පිටියේ රැකීම ප්‍රතිසකර කණ්ඩායම මහිතන්නේ පන්දු යොමු කිරීම විතරක් සාර්ථක වෙන්නේ නැහැ මෙම රැලියේදී නැවතත් කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ල කරනවා පන්දු නිදල් යෙමු කිරීම පිටිපස කලාපයෙන් වමතින් පිරිනැමීම සාර්ථකයි පිළිගත් පන්දු යොමු කරන්නේ හුඟම කණ්ඩායම දෙසට මේ ගම් පහර දීමත් සමු වෙන්නේ තමත් හොඳ ප්‍රහාරයක් තුලින් ලකුණ ලබා ගත්තා නැවතත් ක්‍රියාත්මකයි අංක 1 හුඟ විජේවා පිටිපස කලාපයේ සිට ප්‍රහාරය සාර්ථකයි ඉතාමත්ම හොඳ ප්‍රහාරයක් පිටිපස කලාපයේ සිට සුලක්ෂණා අංක 1 වුණ තිස්සපුර කණ්ඩායමේ සුලක්ෂණාගේ ප්‍රහාරය සමගින් පිටිපස කලාපයේ සිට එල්ල කරන ලද ප්‍රහාරය ඉතාමත්ම සාර්ථකයි ලකුණු ලැබෙනවා උංගල තිස්සපුර කණ්ඩායමට ලකුණු 15ට 11ක් ලෙස ලකුණු තත්වය සටහන් වන්නේ තරගයේ පළමු තරග වටේ ක්‍රියාත්මක වන්නේ ඉතාමත්ම හොඳ වැළැක්වීම ක්‍රීඩා පිටියේ මැද සිට එල්ල කරන ලද හුඟම විජය කණ්ඩායමේ නෙත් දිව්‍යාංජලි ඔබ දකින්නේ පුනරූපණ ඉතාමත් හොඳ වැළැක්වීමක් විශේෂයෙන්ම මේ වයස් මට්ටමේදී මේනි වැළැක්වීමක් සිදු කිරීම අපි විශේෂයෙන් අගය කරන්න ඕනේ මේ වයස් මට්ටමේ ක්‍රීඩිකාවන්ගේ ලකුණු හුඟම විජය බා කණ්ඩායමට 12යි හුඟම විජය බා 15යි වුණ තිස්සපුර නැවත සාර්ථක පිරිනැමීම හුඟම කණ්ඩායම වේගයෙන් මෙන් බුවත් හෙමින් පන්දු යොමු කරනවා නැවතත් ලකුණක් ප්‍රතිඵලය සිදු පන්දු හැසිරීමෙන් සිදු වරදක් නිසාවෙන් ලකුණු ලැබෙනවා වුණ තිස්සපුර කණ්ඩායමට පිළිසුරු තීරණය කරන අය පන්දු හැසිරීමෙන් සිදු වරදක් ලෙස අංක දෙක කලාපයට ප්‍රහාරය සාර්ථකයි ප්‍රහාරය පිටිපස කලාපයට වුණ තිස්සපුර කණ්ඩායමේ පිටිපස කලාපයට හුඟම විජේපා නෙත්මි දිව්‍යාංජලි තම සුපුරුදු ප්‍රහාරයෙන් එල්ල කරමින් තම හොඳේ පිළිලා සුපුරුදු පාරෙන් එල්ල කරමින් ලකුණු ලබා ගන්නවා. ඒ ලකුණත් සමග ලකුණු 13යි හුඟම කණ්ඩායමේ. සාර්ථකයි. තමත් හොඳ ප්‍රහාරයක්. ඒ වගේම නැවතත් ප්‍රහාරයක්. ක්‍රියාත්මකයි අංක 1 පන්දු නිදල් යොමු කිරීම කෙසේට හොඳින් ලබා ගන්නවා. අංක ප්‍රහාරයක්. අංක 2 කලාපයට පන්දු සාදීම. හොඳ පිටිය රැකීමක් පන්දු නිදල් යොමු කරා කෙසේ වෙතත් ක්‍රීඩා පිටියෙන් ඉවතර යමු උනේ අපි දකිනවා කණ්ඩායම් දෙකෙන් හොඳ ප්‍රහාරයන් කිහිපයක් සිදුුණා ඒ වගේම හොඳ පිටිය රැකීම් කිහිපයක් සිදුුණා විශේෂයෙන්ම කණ්ඩායම් දෙකේම අංක 1 අංක 1 සුරක්ෂණා නායිකාව තිස්සපුර කණ්ඩායම සහ නෙත්තු දිව්‍යාංජලි හුඟම මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ඉතාමත් ඉහළ දක්ෂකම් රාශියක් අපි දුටුවා මේ අවස්ථාවේදී විශේෂයෙන් පහර දීමේදී උස ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අනෙක් ක්‍රීඩිකාවන් හා සාපේක්ෂව සැසඳීමේදී ඔවුන් උස ප්‍රයෝජනට ගන්නා ක්‍රීඩාවට අදාළ ලෙස නැවතත් ඉතා හොඳින් පන්දුව පිළිගන්නේ හරකකාරීව
සෙමින් කණ්ඩායම් දෙක අතර දැල දෙපසට පන්දු හුමාරු කරගන්න. ඉතාමත් හොඳ ප්‍රහාරයක් වේගවත් ප්‍රහාරයක් නැවතත් උහණ පිස්සුකර කණ්ඩායම මේ කණ්ඩායම් නායක සුලක්ෂණාගෙන් තමන්ගේ උස මොනවට ප්‍රයෝජන ගනිමින් ඉතාමත් හොඳ ප්‍රහාරයක් එල්ල කරන ලකුල් ලැබෙනවා උහණ පිස්සුකර. උහණ පිස්සුකර 18යි 13යි හොඳම විජේවා. පළමු වතාවට අපි ලකුණු 5ක ලකුණු පරතරයක් කණ්ඩායම් දෙක අතර දකින්නේ උහණ පිස්සුකර කණ්ඩායම ලකුණු 5ක් ඉදිරියෙන් හුඟම කණ්ඩායමට වඩා. නැවත පන්දු යොමු කිරීම. ඔව්. පන්දු යොමු කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ පන්දු ඔසවන්නියට. කෙසේ වෙතත් ඒ අවසරයේ ලකුණු ලැබෙන හුඟම විජේබා. ලකුණු තත්ත්වය 14 දක්වා ඉහළ නැගෙන හුඟම විජේබා කණ්ඩායම. ලකින්නේ ප්‍රවේශනේ පන්දු ඔසවන්නියට හරියට පන්දු යොමු කිරීම හැකියාවක් ලැබුණේ නැහැ. අංක 6 ක්‍රීඩිකාව හුඟම කණ්ඩායමේ නායිකාව පන්දු යොමු කරන්නේ. පිරිනැමීම සාර්ථකයි. නිදැල්ලේ පන්දු යොමු කිරීම හුඟම විජේබා කණ්ඩායමෙන් උහුණ තිස්සපුර වෙතට ලකුණු හුඟම විජේබා කණ්ඩායමට. පුනරූපණය ඔබ දකින්නේ ඉතාමත්ම හොඳින් වලක්වේ මගහරමින් පන්දු යොමු කිරීම සිදු කරා. පිරිනැමීම හුඟම විජේබා. උඩ පැන වේගව පිරිනැමීමක් හොඳ පන්දු ලබා ගැනීමක් නැවතත් පන්දු නිදැල්ලේ යොමු කිරීම. කෙසේ වෙතත් නැවතත් යවන ලද ඔසවන ලද පන්දු විතරක් සාර්ථක ඔසවා දීමක් නෙවෙයි පන්දුව විරුද්ධ ක්‍රීඩා පිටියටයි යොමු වුණේ. ඒ අවසරයෙන් හොඳ වැළැක්වීමක් ලබා ගැනීමෙන් හුඟම විජේබා කණ්ඩායම පන්දු යොමු කරනවා ඌවන තිස්සපුර විතර. විශේෂයෙන් මේ දිගින් දිගටම හුඟම විජේබා කණ්ඩායම ලකුණු දිගින් දිගටම ලබා ගැනීම නිසාම ඌවන තිස්සපුර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර ඉතාමත්ම ඉක්මනින් කැටි වූ එකක් ලබා ගන්නවා. තම කණ්ඩායමට නිසි උපදෙස් ලබා දීමට ඒ වගේම නිසි රිද්මය පවත්වාගෙන යාමට මෙම කණ්ඩායම දෙකට උපදෙස් ලබා දීම තමයි සිදු කරන්නේ. විශේෂයෙන් ඔබ දකිනවා ඌවන තිස්සපුර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර තම කණ්ඩායමට උපදෙස් ලබා දෙනවා. මේ තරගයේ ඉදිරි කොටස කෙසේද ක්‍රියාත්මක වෙන්නේ යත්තේ කියලා. දැන් තරගයේ වැඩි වාසිය උංගම ඌවන තිස්සපුර කණ්ඩායමට ලකුණු 18ක් ලබාගෙන වුන ඉදිරියෙන් ක්‍රමයෙන් ලකුණු පරතරය අඩු කරගැනීමෙන් අවසානයේ රිද්මය තියාගත්තේ හුඟම විජේබා කණ්ඩායම රත්නමුදලි. ඒ නිසා තමයි සඳහන් කරේ මං හිතන්නේ මේ මොහොතේ ඉතාමත් උපායශීලීව තීරණය කරනවා ඌවන තිස්සපුර පුහුණුකරු තරගයේ මදකට නවත්වා කෙටි විවේකයක් ලබාගෙන නැවත ඔවුන්ගේ රිද්මය බිඳලා තරගයට අවතීර්ණ වෙන්න තරගය ආරම්භ කරන්න සූදානම්. හොඳයි. සූදානම් පිරිනැමීම සඳහා හුඟම විජේබා කණ්ඩායම කෙටි විවේකයෙන් පසු පිරිනැමීම උඩපැන පිරිනැමීම ඉතාමත්ම සාර්ථක පිරිනැමීමක්. පැතිර ඔස්සේ පැතිවුර අසලටම වැටනසේ එම පිරිනැමීම සිදු කරා. උඩපැන පිරිනැමීම ඉතාමත්ම සාර්ථකයි. ලකුණු 17යි 18යි එක ලකුණක පරතරයක් පමණයි තියෙන්නේ. ලකුණු 5ක පරතරයක් තිබුණා මේ තරගේ. නමුත් හුඟම විජේබා කණ්ඩායම ඉතාම ඉක්මනින් ඒ තරගයට යොමු වුණා. නැවතත් උඩපැන පිරිනැමීම මොද ලබා ගැනීම පිටපස කලාපයට පන්දු යොමු කිරීම නිදැල්ලේ පන්දු යොමු කිරීම හුඟම විජේබා වෙතින් තිස්සපුර පන්දු ඔසවා දීම ප්‍රහාරය හරියට පිටිය රැකීම ලැබුණත් පන්දු යොමු කරා තිස්සපුර කණ්ඩායමට. ප්‍රහාරය නැවතත් තිස්සපුර කණ්ඩායමෙන් නැවතත් ක්‍රියාත්මක වෙනවා කණ්ඩායම් නායක සුරක්ෂණ ලකුණු ලබා දෙනවා තම කණ්ඩායමට. ඉතාමත්ම හොඳ ප්‍රහාරයක් සමගින් හුඟම කණ්ඩායම ලකුණු 4ක් ලබාගත්ට පසුව ලබාගත් එකම ලකුණ ඌවන තිස්සපුර කණ්ඩායම ලබාගත්තේ. මේ අවසරයෙන් ලකුණු 19ක් ලෙස ඔවුන්ගේ ලකුණු තත්ත්වය ඉහළට යන්නේ 19ට 17යි. ප්‍රහාරයේ ක්‍රීඩා පිටියේ නියතරයි යොමු වුණේ. මම හිතන්නේ මනෝ දැන් ටිකෙන් ටික තරගයේ රිද්මය ලැබෙනවා. කණ්ඩායම් අර මුලසුම සිදු ඇල්මර්ම ස්වභාවයේ බිඳේරෙමි. කණ්ඩායම් දෙකම ඉතාමත්ම උණුසුම ක්‍රීඩා කරන ආකාරය තමයි අපි දකින්නේ. දැන් ඇත්තටම කණ්ඩායම් දෙකම නම් තරගකාරී ස්වරූපයක් අරගෙන තිබෙන වයස අවුරුදු 1000කින් පහල කණ්ඩායම් මේ තරග කරන්නේ. ඊ දින 11න් 15න් 15 සහ 15න් 15 අද 17න් 15 පහර පිට පහර එල්ල කරමින් මම හිතන්නේ ඌවන තිස්සපුර කණ්ඩායම අංක 3 හර්ෂණී පහර පිට පහර එල් කරමින් තම කණ්ඩායමට ලකුණු ලබා ගන්න. ඔබ දකින්නේ මේ පුනරූපණේ එක පහරක් සමගින් තවත් පහරක් එල්ල කරමින් තම කණ්ඩායමට ලකුණු ලබා ගන්න. නැවතත් පන්දු යොමු කරන්නේ ඌවන තිස්සපුර හුඟම කණ්ඩායමට.
ලකුණු හොංගමට 19යි 20යි ලකුණු 19යි 20යි ඉතාමත්ම ආසන්නයේ කණ්ඩායම් දෙකම පිරිනැමි සඳහා සූදානම් හොංගමු විජේවා Depan, namun kita dalam media tidak ini, kesehatan sar tegai, pintu pasang kalap itu, segala kerana itu, ema pirnami, khususnya mewani awasta, pirnami itu lebih misalnya lakukan kalau bagai ini, hati saya ema sar tegai, lakukan visa visa ikan dayam, dekam, sama tatkah sini ikan dayam, dekam. Adesena sidiru, uhan di sepura angka hatta kreda piti dah tulat teno, angka hatta kreda piti yang iwat teno, angka hatta Subhash ini kita pita tulah dengan kawan Randi Ma kita pitin ibat teno. Adesane uang nanti seberakan dah ni. Yang kata pernah ini. Hingga berjaya. Ada pernah ini mak. Pandu ya. Pita pas kalau apa yang pahara kelak ke yang kena yang hendak pikir lagi mak. Yang kata pahara. Hingga berjaya akan dah. Peti rasa sel nak kalau ada pahara. Petiura asalnya pati tahu na lakun lebih na hongga Vijay Babu, sama karena mel isi ekpen lakun laba ganua, lakun agi dikit, ni tarangi kreat makuan ni awasan bagi. Ita mat sar tak tarangi ak thaman gin, ibat itu gaman keramin kibunu tarangi wate ak nevata thaman gin desak harawa gan hongga Vijay Babu kanda em thaman gin Frida Vilas Sheba vita kerno, ni anu lakun isi ekta isi saklesa, idiri sar tak ne, thamat lakun isi ekta isi. Punarupanya hari ini lembaga yang hati awak lembunnya, ekrini kawat, ia usai lapula kerana mahitane, uhan tisar pukar kandai me perdana punkar Indika Pushpakumar tamangge Dewan sahasaan ketiwe ke lembaga nama mahitane, mekala yutu mudaya kau, dikin diketam lakun lembaga ini mungkin Vijaya kandai ini sahaja lakun lakunu pahat idrian tidak betisupur kandai met. Bada dan lakukan deka kita ini hukum bijaya kan dah tarangnya ani petir perlati ini manusia. Mangita ini sah matamai uang nanti supra kan dah perdana punu karu Hindi kubus bukumar itu amat mohon punu karu laba kata ketiwe kita sama kan dah untuk bersama di rumah. Mangita ini mewah ke belawa ke tarangnya tarangnya bata kawasan ini teddy kan dah am own gate ini feednya daragin kreda krim tarangnya kari bersitim mangita ini wedagat tuhno adbekim bawi thana kurutih. Kaman lagi tiada taraf kebata kaman yang lebih teriak ni detiennya. Aniwar ini, lewat taraf yang awam beno. Pirinemi mungga Vijay Bakanda ini, KTV kian pasu pirinemi. Ada pirinemi mak. Itu pasu kalau apa dosa di mas, kiat pakai surat sana. Lewat pandu dosa di mas, ni dah lepas pandu yang mukara. Itu pasu kalau apa bahar di mas. Jadi rakuna, lewat pandu labang istana darma. Pandu ini wah, kesaya tetap mahitan nih. Yumu kiri mudah kaya lebunin nih. Ita amat dura pandu ag. Usaha kerap pandu yumu kiri mudah kaya lebunin nih. Lakun lebino, uonati sepura kandai mudah. Visiekai visiekai. Lakunu visiekai uonati sepura visiekai hongga bijeba. Sama. Karena kerumahin karena batet tiunu mulu berakar ganwa. Biasa urut dahatin palu kredikawan. Balik hatara di sahui awasan taragi di ita mohonde taragi kari sebahaya penungkaran. Nyata, kandai ambik kita mau pilih dene. Saat sekali, hulma, disikurai. Ita amat mohonde praharya. Ita amat mohonde praharya. Angka hatar nipuni dileshika hongga Vijaya Babu kandai ma. Kebudakin nipuni dileshika agi. Mohonde ipili mas sama gini. Ita ramu sakri di kawan nere. Namu ita amat mohonde ipili mas tu ni praharya lekarnya. Hingga mengkandai menfikir nama ini, kisah perkara ini lama agen. Jom kerana saat kita ini, ini, jom kerana mungkin pertubuhan di kalap itu, semen kandai jom kerana kredit awak nometi kalap itu hundin bala, etaram wegi ak nometi kandai jom kerana pertubuhan di kalap itu yang besarin lakukan kimi. Ita mat jnana ni ko kandai naik atau selaksana. Pada petir, mana perdiri saya dapat tu jamu korang. Lakonu, visi dekai visi tu naik. Ikal lakonu ke parat terakhir dia ni. Karena ke awasan, awasta, awasan ada. Balmu ke sini dekai apa korang ni kela. Pirinami sudah na, uhan ti sepur. Udah pernah pirinami ma, udah pirinami ma. Pirinami lapa ke dia ma. Kalau doswa dia ma. Kesini tak hari hati. Lapa ke hari kaya uhi, lepuni naya uhan ti sepur sekarang dah mete. Ema paharaya samakin. Visi hatra ini lakukan lembaga nahungga Vijaya Babu.
Kirim hada sudah ada mungkin Vijaya. Selalu di nama utsuka wenawa puluhan karuan sama ini semua upades laba denawa. Krida pitien iwatakai yamu une hari hadi pirinami laba gen hakia labu ne ne uwana disupura kandai mete. Ia wakai laklak labi nawa mungga ma Vijaya ba kandai ma pertama tarangga watri jagrahani laba gan nawa Mema dahatin pahala balika awasan mahatarangge pertama watri jagrahani itamat ma Tarangga kari watreking anaturu, hukum Vijaya bakarnya malak jagrahin labagarno, visi pahai visi deka kwasin. Belu bel matam, uhanat isapura khanda ayam ati thibunu tarangga watyak hati eta handumna napoluan kamatubino. Namu tarangga kari petulin, hukum Vijaya bak vidyalay khanda ayam tarangga watyak atahari nusuda namu nene, ohun ithamat upaya sili wasaha, ithamat tarangga kari tarangga watyak tawadir nvela. Api dekai kebelakang lakunu pahak itu lakunu parutar yang tiada taraga jagrahan kerana hekaya belakunya. Awasan ini sifat visi dekat ni sen. Taraga bate jagrahan kerana taraga bate kita binduai hingga mewijaya bayi diri. Lakunu visi dekai visi pahai uaran disempurna visi dekai lakunu visi pahai hingga mewijaya bayi mai dari tamat taraga kari watya kelas ini apa dah mengandung nanda puluang CSI super sport. Kepada YouTube bosse, Rus Sports YouTube nalicahwin, me taraga saji wilis naramad nak kepada puluan kepada beno. YouTube bosse, Rus Sports YouTube nalicahwin, me taraga saji wilis naramad nak kepada hakia kepada beno bawa. Api mata ker. Tiada ni Sudan mininwa mangitan ni. Handa ya mater, tejani samantha beobat. Uhanetu de, hunga matu de. Mam meten awil lain mevelave ya, hunga ma Vijaya Bavidyale khatti hamben na. Mevelave palamu ate bohme tiunu akraman shili tarangga ate akvidhir tamai. Apede dakhin alabu ne, uhanetu anavade hunga matu anavade kela hitiye. Kaumunat hita punate vidhya de, hunga ma Vijaya Bavidyale. Tamangge pertama haravagan na tarangge. Eyanu palamu ate mevelu kutau nidriye ninna ma. Api mevelave samband dekaregan na. Punca nangke kenek, kau mau demokrat hitam ni, sekolah di mana itu ada? Antara mukodak satu doi, Vijaya bagian VNS volleyball berada brand dekat tamai, adiabaning, kreda, awem bahir kriya karagam valing, hamadeim VNS shooting inwa, ape pasalah jati antara thalayat geni Hindi inwa, mukodak satu doi mea sahabat abis sahabagi wena labunat. Ada di mana itu? Oh, aniwar em. Adai, hukum Vijaya Bavidyale, memang kita paling muda jag berani kerana awasan, tapi paling muda hukum Vijaya Bavidyale, Dewani bater, Ibaran Tunggudi bater, Vijaya bater baladi, koi bater, mana sah kerana puluang berdekela, api yalis sudah nampenne, api obat mata kerana nuni takhalin, obat Rus Sports, api YouTube channel lekose, mesilu teru teru, saji valesin obat dekak balagan puluan, jatik nalika wase narabuna bagem, adai, api amu. Milag Dewan Bate Arambh Keranda Silukatid Sudanam Abai Visara Vichara Kutiyya Mevana Kutiyya Nau Darshana Maldini Samagin Manojudatiya Wala Vaisavudu Dahatin Pahala Balika Awasan Tharangaya Pertani Uhana Tissapura Vidyale Sa Hungama Vijaya Bavidyale Atra Tharangaya Palamu Vate Nimaavid Dilakkanu Visindekata Visipahak Vidyata Hungama Vijaya Bavidyale Tharangaya Jayakrahani Hinkaragandus Mata Vishishama Uhana Tissapura Vidyale Tamai Tharangaya Palabini Lakkanu Pahala Wala Aba Ganiddi Edrian hidup kanda yang berpatuhnya. Namun, itulah lakukan dah laba agen ini mekali bakwan utul. Itu amat mudin. Tarung kita awal tirnuna, hingga mabih jiwa vidyalah kanda. Atau sudah dasar apa? Kelu mau percaya hidup waktu unta. Mungkin tanya hingga mabih jiwa kanda yang tarungi pasu bagi tur tamai tamang ikniya makrida ritme handu naga tiangka hay. Hingga mabih jiwa kanda yang naika pawani pabesara agi krida bilase tarungi pertama tarungi wate mul bagi tur letera mudin. Idri patun. Nah, ehi wasiya huan atas pura krida kawan laba agen city ab. Pawani pabesara niya ritme tanu google krida kiri mat patang ni mas samagin. Hingga mabih jiwa kanda yang palem tarungi wate tamang satu keragatta. Dewan Tarung Bate Aram Bekirim Sudha Sudhanam Bane, Vishishma Sulakshana, Uhana Tissa Pura Vidyala Win-Win, Ita Amat Prashansaniya Mihayak Pitukala Palam Vati Tula, Inna Pandu Yumu, Sartak Avarnyak, Yumu Sartakai Pratibadi Khandaya Pavita,
කණ්ඩායම් දෙකම අතර පන්දු ඉතාමත් හොඳින් දෙපසට දෝලණය වෙනවා. අපි දුටුව පළමු තරඟ වටේ තුලත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන්ගේ පන්දු ගොඩ ගැනීම සාර්ථකයි. මෙන්න දෙවැනි තරඟ වටේ ලකුණු සටහන ක්‍රියාත්මක කරනවා හුංගම විජේබා ක්‍රීඩිකාවන්. හුංග විජේබා කණ්ඩායම ලකුණු එකක් ලබා ගනිමින් තරඟයේ දෙවන තරඟ වටේටත් පිවිසීම ලබා ගන්නවා. පෙරතරඟ වටේදී ලකුණු 22ට 25ක් වාර්තා කිරීම තුළම පැහැදිලිව පේන කාරණාව තමයි මේ කණ්ඩායම් දෙක ඉතාමත් සුසු කණ්ඩායම් දෙක බවට පත් වෙනා මෙන්න යොමු කිරීම. වන මුදල් කණ්ඩායමේ ප්‍රහාරය සාර්ථකයි. කෙසේ වෙතත් පිටිය තුලම පන්දු ආවරණය කර ගන්නට සමත් වෙනවා. මෙන්න නායකව සුලක්ෂණ. ඒ දෙවන්ත ප්‍රහාරය. තාමත් තුන් තරගය. කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් සූදානම් නැහැ පසු බසින්නට. කෙසේ වෙතත් හුංගම කණ්ඩායම් තමගේ දෙවනි ලකුණ ලබා ගන්නට සමත් වෙනවා. හුංගම දෙවනි ලකුණ ලබා ගනිද්දී උහන තිස්සපුර කණ්ඩායමේ සුලක්ෂණාගේ පහරවල් සියල්ලක්ම වගේ හුංගම ක්‍රීඩිකාවන් මේ වන විට ගොඩ ගැනීම නිරත වෙනවා. මෙන්න මේක තමයි මේ හුංගම කණ්ඩායම ඉදිරියට යාමේ රහස. මොකද ඔවුන් සුලක්ෂණාට එරෙහිව අනිවාර්යයෙන්ම සැලසුම් සකස් කර තමයි මේ ක්‍රීඩා පිටියට පෙනෙන්නේ තියෙන්නේ. කණ්ඩායම් දෙමෙන් ලකුණු සමතත්වයේ ලකුණු 1-1 පන්දු පිරිනැයම උහන තිස්සපුර කණ්ඩායමේ හර්ෂණීගේ පන්දු පිරිනැයම සාර්ථකව ලබා ගන්නවා. නැවතත් සැකසීම මෙත්මිඩ මෙත්මි ගේවර තරඟ වටේට අපි දුටුව මනරම් පහරවල් කිහිපයක් මෙල්ල කළ ක්‍රීඩිකාව ස්ථානගත කිරීම සාර්ථකයි. හුංගම ක්‍රීඩිකාවන් නෙවර දෙවන ලකුණ හුංගම විජේබා කණ්ඩායමට. ඇතම සඳහන් කරන්න ඕනේ දර්ශන මෙවැනි තරඟාවලියකට පැමිණීමේදී මූලික වටේ තරඟ පවතින්නේ එළිම හරින ඉන් අනතුරුව මේ ගුහස්ත ක්‍රීඩාංගණයට නිර්මාණය මේ තරඟාවලිය අවසන් මේ සඳහා හුරු වීම තරම් ලෙස පස්සන් නෙමෙයි මේ කණ්ඩායම් සියල්ලක් තුන. එහිදී සඳහන් කරන්න ඕනේ මේ කණ්ඩායම් දෙකම ගුහස්ත ක්‍රීඩාගාර නැහැ. මොවුන් සමග අපි උදේසන පැවති සාකච්ඡාවලදී තමයි යොවුන් අපිට පැවසුවේ මේ හුංගම විජේබා කණ්ඩායමට අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩා ස්ථිතිය සූදානම් මොවුන් කුමුණින් කළා තියෙනවා. ඒ වගේම තමයි උහන තිස්සපුර කණ්ඩායම කුරුණෑගල යුද හමුදා කඳවුරයත් ගුහස්ත ක්‍රීඩාංගණය තමයි පුරුදු තමයි මේ තරඟාවලියට සහභාගී වෙන්නේ. කෙසේද තරඟාවලිය අවසන් වහා තරඟයෙන් මෙවැනි ගෘහස්ත ක්‍රීඩා පිටක පවත්වන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තීරණය කිරීම තුළ ශ්‍රී ලංකාවේ වොලිබෝල් අනාගතයට යම් පිටිවහලක් සැපෙනවා. විශේෂම ජාත්‍යන්තර මට්ටමට අපේ ක්‍රීඩා ක්‍රීඩිකාවන් ගියම ඔවුන්ට ක්‍රීඩා කරන්න වෙන්නේ මෙවැනි ක්‍රීඩාගාර තුළ. අනිවාර්යයෙන් ඕනෑම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවගේ සිහිනයක් තමයි DSI සුපර් ස්පෝට් අවසන් වහා තරඟයේ. ඒ බලන්න පහරේ දැකම් කළුභාවය මෙයයි අවශ්‍ය වන්නේ වොලිබෝල් ක්‍රීඩාවට. වොලිබෝල් ක්‍රීඩාවේ අංකුර සොයා යන ගමනට හංසක වයස අවුරුදු 17න් 15 ක්‍රීඩිකාවන්ද කියලා හිතනවා. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයේ ජය ගන්නට නම් මා ඊයේ දිනේ සඳහන් කරා හුංගම විජේබා ක්‍රීඩිකාවන් මේ භාවිතා කරන අංක දෙක ස්ථානයේ පහර දීමේ ක්‍රමවේදය ඇත්තෙන්ම ඉසපන්දු ප්‍රහාර ගැනීම කැමැත්තක් දක්වන්නේ මේ අංක දෙක ස්ථානයේ පහර දෙන. නමුත් හුංගම විජේබා ක්‍රීඩිකාවන්ගේ ප්‍රධානම තුරුම්පු මේ අංක දෙක ස්ථානය. ඒවර යොමු අසාර්ථකයි. කෙසේ වෙතත් ඒ යොමු කරන්න අවස්ථාවක් ලැබුණා නම් ප්‍රතිවාදී කණ්ඩායමට උඩ පැන යම් උසක් ලබා ගනිමින් තමයි ඒ පන්දු යොමු කරන්නේ. එවිට එහි වේගය වැඩි සහ ඒ පන්දු පහතට ගලා ඒමේ වේගය ආරක්ෂා කරන්න තරමක් අපහසු වෙනවා. 3-3 ලකුණු සටහන අංක 4 වෙනු ක්‍රීඩිකාව රන්දිව උවන තිස්සපුර කණ්ඩායමෙන් පිට නැමීම සාර්ථක ලබා ගැනීමක් නෙවෙයි. නැවතත් අංක 2 ස්ථානයේ ඉපිලීම සෙමින් ලබා ගන්න පන්දු සුලක්ෂණාලයි සැකසීම සුලක්ෂණාගේ පහර ක්‍රීඩා පිටියේ නිවතට ලකුණ නැවතත් හුංගම ක්‍රීඩිකාවන්ට. සුලක්ෂණාට එරෙහිව කඳුළු බඳිනවා හුංගම විද්‍යාලය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්. ඔවුන් දැනගත්තා මුල් තරග වටය තුළ සුලක්ෂණාව තමයි ආවරණය කළ යුතු වන්නේ. නොවේසේ නම් ඔවුන්ට ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු ලබා ගන්නට බැහැ කියලා මේ වන විට සුලක්ෂණාට එරෙහිව SU2 ක්‍රියාත්මක වන්නේ හුංගම විද්‍යාල ක්‍රීඩිකාවන් නැති. මේ කණ්ඩායම් දෙකම සාම්ප්‍රදායික ප්‍රතිවාදී. මොකද මොවුන් වසර ගණනාවක් තිස්සේ 15න් 15 17න් 15 13න් 15 කියන වයස් කාණ්ඩ සියල්ලකේම අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙස හමු කණ්ඩායම් යුගලයක්. ක්‍රීඩාපිටියේ පස්ස මිතුරන් අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔවුන් දන්නවා ගියවර සුලක්ෂණාගේ පහරවල් නිසා ඔවුන්ගෙන් ගිලී ගිය 15න් 15 සුරතාවය මෙවර 17න් 15 තුනදී රැක ගැනීමටයි ඔවුන් සැලසුම් සකස් කර තිබෙන්නේ. ක්‍රීඩිකවන් පමණක් නෙවෙයි ඔවුන්ගේ ප්‍රදේශයේ ජනතාව පවා බලාපොරොත්තු වන තමන්ගේ කණ්ඩායම මේ තරගාවලි ජයග්‍රහණය ලබාගෙන තමන්ගේ ගමට පැමිණේවි කියලා. විශිෂ්ට ගණයේ ආවරණය සුලක්ෂණායවර ක්‍රියාත්මකයි. තනි ආවරණය අවශ්‍යම මොහොතේ ලබා ගන්නවා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන්. ලකුණු සංඛ්‍යාව සමතත්වයේ 4-4 පන්දු පිරිනැමීම උහන තිස්සපුර විද්‍යාලයේ. හංසක දෙවන වඩය තමත් තීරණාත්මකයි. මේ සුලක්ෂණා කණ්ඩායම නායිකාව
ගෝලන සහිත පිරිනැමීම සැකසීම අංක 6 කිටි කඳු ප්‍රහාරිකාවට විජේබා කණ්ඩායමේ සෙමිනි ස්ථානගත කිරීමේ උත්සාහය වැරදි අඩුපාඩු සිදුවීම වැඩි වුණු තරග වටේ ගිලිහෙනවා අනිවාර්යෙන් අම්පාරේ සුලක්ෂණක අපි දැක්ක කාරණා තමයි පළමු තරග වටේදී ඇය උපක්‍රමශීලී ආකාරයෙන් ක්‍රීඩා කළා සමහරට ඇය ඩෑෂ් පහරක් එලකරන්ට ඇවිල්ලා පන්දු යොමු කරනවා ක්‍රීඩිකාවන් නොමැති තැනකට දැන් ඇය යම් ආකාරයක පීඩනයකට හසු වී තිබෙනවා ඒ ප්‍රතිවාදී කණ්ඩායම ඇයව ආවරණය කිරීමට දක්වන දායකත්වයක් එක්ක අපි දකිනවා මේ හුංගම කණ්ඩායම ඔවුන්ගේ ප්‍රහාරිකාවන් 5 දෙනෙක් යොදාගෙන තමයි ඔවුන් මේ තරගයේ සැලසුම් සකස් කරලා තිබෙන්නේ නමුත් අම්පාර කොහොන කණ්ඩායම් සුලක්ෂණා මත මේ තරගයේ රඳා පවත්වාගෙන ඉදිරියට යනවා අංක 3 ක්‍රීඩිකාව හර්ෂණීගේ මැදිහත් වීම මේ තරග වටේට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අම්පාර කොහොන කණ්ඩායමට එවරක් නැවත ලකුණු දෙක පරතරයක් සහිතව හුංගම ක්‍රීඩිකාවන් ඉදිරියට හසේ විශේෂම හුංගම ක්‍රීඩිකාවන්ගේ උස මට්ටම් අරගෙන බලපුවාම ක්‍රීඩිකාවන් 5 දෙනෙක්ම එකම උස මට්ටමක් ඉන්නවා. නමුත් උහණ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ උස මට්ටම් අතර යම් ආකාරයක වෙනසක් තිබෙනවා. පරතරයක් තිබෙනවා. වයස අවුරුදු 17න් පහළ බාලිකා වොලිබෝල් තරග ඉතිහාසය තුළම විශාල දක්ෂතා දක්වපු කණ්ඩායමක් තමයි හුංගම විජේබා කණ්ඩායම කියලා කියන්නේ. සාර්ථකයි. යලිත් හුංගම කණ්ඩායම තවත් ලකුණක් කෙසේ වෙතත් දැන් අර ප්‍රහාරාත්මක තරග රටාව දක්නට ලැබෙන්නේ නෑ උහුණ කණ්ඩායම වෙතින් මම දන්නේ හුංගමෙන් යොදුන පීඩණය දරා ගැනීමට අපහසු තත්ත්වයක තමයි සිටින්නේ උහුණ ක්‍රීඩිකාවන් 7-4ක් තිබියදී කළ යුත්තේ විකසින් සිදු කරනවා ඉන්දික පුෂ්පකුමාර උහුණ තිස්සපුර කණ්ඩායමේ පුහුණුකරු ප්‍රධාන පුහුණුකරු ඒ අනුව ලකුණු සටහන ලකුණු 3ක පරතරයක් තිබියදී තමන්ගේ ප්‍රථම කෙටි විවේකයට යොමු වෙනවා අම්පාර් උහුණ තිස්සපුර ක්‍රීඩිකාවන් හසක විශේෂම සඳහන් කරන්නට ඕන DSI ආයතනය පිළිබඳව අනුග්‍රාහකයන් නොමැතිව ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කිසි විටක DSI Super Sports මේ වන විට මේ පාසල් වොලිබෝල් තරගාවලියට දක්වන්නා වූ දායකත්වය ප්‍රශංසනීයයි ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර යම් මට්ටමකට එනවාද එහි ඒ උත්සාහය යම් කොටසක් එහෙම නැත්නම් ප්‍රශංසාව යම් කොටසක් ඒ ගෞරවය යම් කොටසක් DSI ආයතනයට හිමි විය යුතුයි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ DSI Super Sport ආයතනයේ මෙම රූපවාහිනියේ මහගද රූපවාහිනිය ආයතනයේ මේ සියල්ලම එකට එකතු වෙලා ගෙන එන්නේ මේ ජාතික තලයට ජාත්‍යන්තරයට වොලිබෝල් අංකුරණ ඉදීම. ඇත්තෙම මේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි අනාගතයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකාව ජාත්‍යන්තරයට ගෙන යන්නේ. මෙන්න පන්දු යොමු කිරීම. ඉලට සවි යොමු කරන්නේ පන්දුව. කොහොමද විශ්වවිද්‍යාල කණ්ඩායම සුලක්ෂණගේ පහර සුලක්ෂණකර පළමු තරග වටේ තරම් පහර වේගවත් නැහැ. නමුත් දැන් මේ වන විට හුංගම විද්‍යාලීය ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරයන් වේගවත්. ඔබ පැහැදිලිව සඳහන් කළා. මෙවරත් ක්‍රීඩා පිටිය තුලයි පන්දු පත්වන්නේ. පැති රේඛාව ඔස්සේ පන්දු පතිත වෙනවා. ක්‍රීඩා පිටියේ පසුපස කලාපයේ අම්පාර උහුණ ක්‍රීඩිකාවන් කෙසේත්ම බලාපොරොත්තු නැහැ. ඒ පන්දු පිටිය තුල පතිත වේ කියලා බලන පුනරුපුන ඔස්සේ මනමින් පහදු වෙනවා. මෙය තමයි විශේෂත්වය. මෙය තමයි උපක්‍රමශීලීත්වය. ඔබ සඳහන් කරපු කාරණාව උහුණ තිස්ස විද්‍යාල කණ්ඩායම සුලක්ෂණා මතම රඳා පැවතීම ඔවුන්ට යම් ආකාරයක මේ වනට පීඩනයක් කියලා කරන කාරණයක් බඩපත් වෙනවා. මෙන්න පන්දු යමු සුලක්ෂණා. පන්දු ලබා ගන්න පිරිනැමීම. ඒවර සාර්ථකයි. ඒවර පිටියේ නිවතට ලකුණක් ලබා ගැනීමේ හැකියාව උහුණ තිස්ස විද්‍යාල කණ්ඩායමට. අතම මේ කණ්ඩායම් දෙකේම පුහුණු කරුවන් ගැන සඳහන් කළ යුතුයි. වසර ගණනාවක් තිස්සේ අවසන් මහා තරඟවලට බාලිකා අවසන් මහා තරඟවලට මේ DSI Super Sport වාසල් වොලිබෝල් තරඟ මාලාවේ කණ්ඩායම් රැගෙන පුහුණු කරුවන් දෙදෙනෙක් තමයි ඉන්දික පුෂ්පකුමාර සහ හෂාන් ලියනගේ කියන්නේ ඔවුන්ගේ මහන්සිය ප්‍රතිඵල භුක්ති විඳීමට ඔවුන්ට තවත් බොහොම සුළු වෙලාවක් තියෙනවා. සූර්යයන් කවුද අමිසූර්යයන් කවුද කියන දේ තීරණය වන්නට තවත් ලකුණු කිහිපයයි. වට කිහිපයයි තවත් ලකුණක් ඒ සමගින් අම්පාර උහුණ තිස්සපුරට අම්පාර උහුණ තිස්සපුර ක්‍රීඩිකාවන් මේ වුණිට ජවයට වඩා උපක්‍රමශීලීත්වයට මුල් තැනක් ලබා දෙන ආකාරයක් දක්න ලැබෙනවා උන් දැක්කා විශේෂයෙන්ම හුංගම ක්‍රීඩිකාවන්ගේ උස සහ උන්ගේ ජවයත් එක්ක ඒ ජවය අතර ප්‍රහාරයක තරගයට වඩා උපක්‍රමශීලී වීම වැදගත් කියලා මෙන්න නැවතත් පහරයි ක්‍රීඩා පිටියේ නිවතර ලකුණු පසුපස හඹා එම අම්පාර උහුණ ක්‍රීඩිකාවන් මේ වුණිට සාර්ථකයි 7-8යි ඉල්ලීමක් සිදු කරනවා ආවරණය වැඩි ගිය පන්දුවක් ලෙස නමුත් පළමු විනිසුරු තීරණය කරනවා නැහැ පන්දුව ක්‍රීඩා පිටින් ඉවතරයි යදී ගියේ 7-8 ලකුණු සටහන අංක 5 කුෂාණගේ පන්දු තීරණයීම සාර්ථකයි ලබා ගැනීම වේගවත් පහර හුඟම් විජේබා ක්‍රීඩිකාවන් උත්සාහය දරනා පසුපස කලාපයේ
පිරිනැමීමේ සීමාව අසලට පන්දු පහරවල් එල්ල කිරීමට අංක 1 කලාපයට පන්දු පහරවල් එල්ල කිරීමට නමුත් මෙන්න ලක්ෂණ සමයි උහනාටයි හුඟමටයි මිනිසුම් තරඟ වටයක් ක්‍රියාත්මක වීමටයි ආසන්නතාවය මේ තරගයක උපරිම ලබ ගන්න පුළුවන් හැකියාව තියෙන ලක්ෂණ 49 එක් කණ්ඩායම් ලක්ෂණ 25ක් ලබා ගන්නවා අනිත් කණ්ඩායම් ලක්ෂණ 24ක් ලබා ගත හැකි පෙර තරගයේදී ඔවුන් ලක්ෂණ 47ක් ලබා ගන්නවා ඒ තුල පේනවා මේ ඊටම සුදුසුම කණ්ඩායම් දෙක අවසන් තරගයට එළඹලා ඉන්නේ ඔවුන් ඊටම තියුණු තරග රටාවක් ක්‍රියාත්මක කරන අවසන් තරගයේ අවසන් ලකුණු ලබා ගැනීම දක්වාම කවුරුන් මේ ජයග්‍රහණය කරාද කියන්නට පුළුවන් කමක් නැහැ පුංචි නිවරදි කිරීම වොලිබෝල් ක්‍රීඩාව තුළදී කණ්ඩායම් දෙකක් තරගයක් අවසන් කිරීමේදී ලකුණු දෙකම පරස්පරයට යා යුතුයි ඒ අනුව මේ තරග වටය හැකිතාක් ලකුණු ගන්නට ඉදිරියට යා හැකියි එසේනම් ලකුණු 47 කියන්නේ විශාල ලකුණු ප්‍රමාණයක් ලකුණු 48ෙන් ලකුණු 47ක් හොඳම කණ්ඩායම් දෙක එවර පිටේ නිවතට ලකුණු 9යි 9යි ලකුණු 3යි නැවත ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් උණුසුම් තරඟ වටය විශේෂම මෙවන් පීඩනයක් තුළ මේ ලාබාල ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාශීලීත්වය වුන් ක්‍රීඩා කරන ආකාරය වුන් තාක්ෂණීය භාවිත කරන ආකාරය පිළිබඳව ප්‍රශංසනීයව කතා කර හැකියි අනිවාර්යයෙන්ම මේ තමයි සිදුවේ යුත්තේ ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට ගමන් කිරීමට නම් අපි දකුණු ආසියාවේ රන් පදක්කම් ලාභී රටක් ඒ දකුණු ආසියාවේ රන් පදක්කම් ලාභී රටේ බාල පරපුරු තමයි අද මේ ක්‍රීඩා කරන්නේ අපිට මතකයි 1992 සාෆ් ක්‍රීඩා වලදී මේ ක්‍රීඩා පිටේදීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩ ක්‍රීඩිකාවන් වොලිබෝල් ක්‍රීඩාවෙන් දක්වපු දක්ෂතා 10යි 9යි පන්දු පිරිනැමීම වමත් ක්‍රීඩිකාව අංක 2 හිරුණිගේ පන්දු පිරිනැමීම ආවරණයට හසු වෙනවා නැවත තුංගම ක්‍රීඩිකාවන් ක්‍රියාත්මකයි ලකුණු 2 පරතරයට ගමන් කරනවා 11යි 9යි ලකුණු සටහන නැවතත් හිරුණි සූදානම් පන්දු පිරිනැමීමට තාක්ෂණය භාවිත කරනවා නියමිත ආකාරයෙන් උපක්‍රමශීලීත්වයේ ජවය මේ හැම දෙයක් මෙක්ටන් කර තිබෙන්නේ මෙන්න පන්දු යමුව මං සිතන්නේ මේ අවසන් මහා තරගයේ පීඩණය උහන තිස්සපුර ක්‍රීඩිකාවන් තමන්ට වැඩියෙන් ලබා ගන්න තිබෙනවා දෝෂකයක් ඇති වෙනවා ක්‍රීඩිකාවන් දෙන්නම වගකීම තමන්ගේ අනිත් එක්කනට පැවරුවා එහි වාසිය හුඟම් විජේභාවන් සමන් සතු කරගෙනදී ලකුණු සටහන 12යි 9යි තවත් කෙටි වියකට යොමු වෙනවා අපි දකිනවා ක්‍රිකට් ක්‍රීඩාවේදී උඩ පන්දුවක් ආවපුවාම පන්දු රකින්න දෙදෙනාම තීරණය කරන අනිත් කෙනා රකගනී කියලා අන්නේ වෙන දෙයක් සිද්ධ වුණේ ලකුණු 12යි 9යි හුඟම විජේභා කණ්ඩායම ලකුණු 12ක් ලබාගෙන ලකුණු 9ක් වහන තිස්සපුර කණ්ඩායම පෙර තරග වටේ ජයග්‍රහණය හිමි කරන්න සමත් වුණේ හුඟම විජේභා කණ්ඩායම නමුත් පළමුව ලකුණු 15 වාර්තාව වද්දී එදිරෙන් සිටියේ වහන තිස්සපුර කණ්ඩායම කෙසේ වෙතත් දැඩි පීඩනයකට යොමු කරන්න සමත් වුණා මේ පළමු තරග වටේදී ඒ අනුව තමයි හුඟම විජේභා කණ්ඩායම එහි ජයග්‍රහණය හිමි කරගත්තේ දෙවන තරග වටේ අර්ධයකට ආසන්න ප්‍රමාණයක් දැන් ගෙවි ගොස් සමාරයි සුලක්ෂණා මත රඳා පවතින තරඟය උහන තිස්සපුරට ගෙනීමට හැකියාවක් ලැබේද මේ තෙන්නේ මේ සිටිනුවේ අද දිනේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා යන ගමනේ ඒ නිලධාරි මඩුල ඔවුන්ගේ අතින් තමයි අද දිනේ දක්ෂතම වයස අවුරුදු 17න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාවන් බවට පත් වන්නේ කවුද යන්න තීරණය වෙනු ලබන්නේ යළිත් ආවරණය සාර්ථකයි ඒ සාර්ථක ආවරණයක් තුළ තවත් එක් ලකුණක් හුඟුම විජේභා විද්‍යාලයට හුඟුම විජේභා විද්‍යාලයේ දැන් ලකුණු 13යි ලකුණු 9යි තිස්සපුර කණ්ඩායම උහන 13යි 9යි පාසල් වොලිබෝල් තීරීම් කමිටු ශ්‍රී ලංකානු වොලිබෝල් තීරීම් කමිටුව තමයි සමාජිකයන් තමයි ඔබට කලින් දක්නට ලැබුණේ පාසල් වොලිබෝල් තීරීම් කමිටුවේ හා පුරා දෙදිනක් තිස්සේ ඔවුන් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකීය වොලිබෝලයට නව අංකුර හඳුන්වා දීමට නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා දීමට ඔවුන් හඳුනා ගන්නවා කවුද මේ දක්ෂයන් කියන වග ඒ ඔස්සේ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවන් ශ්‍රී ලංකා ජාතික සංකේතයන් සඳහා ක්‍රීඩිකාවන් ක්‍රීඩකීන් යොමු කිරීම තමයි කාර්යභාරය පසුගිය කාල වකවානුවේ කුලාම ප්‍රශංසනීය මෙහෙවරක් ඔවුන් ඉටු කරනවා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට පන්දු ගොඩ ගැනීමක් හුඟම විජේභා ක්‍රීඩිකාවන්ගේ මේ තමයි හුඟම විජේභා කණ්ඩායම ඉදිරියෙන් සිටීමේ රහස සුලක්ෂණාගේ පහර ඉවර සාර්ථකයි.
සුලක්ෂණා ක්‍රීඩා කළ ආකාරයේ ඒ ඇගේ පහරවල් දැන් ක්‍රියාත්මකයි. මේ කෙටි වයසදී තමයි තම අද්දකීම් සහිත ක්‍රීඩිකාවක් තමයි සුලක්ෂණා කියලා කියන්නේ. අවසන් මහා තරඟ ගණනාවක් එමෙම්ම වෙරළ වොලිබෝලේ පවා ක්‍රීඩා සුලක්ෂණා ඉවර සාර්ථක ආවරණයක්. 13යි 12යි නැවතත් හුංගම කණ්ඩායමේ රිද්මය ගිලිහෙන අවස්ථාවේ ආශාන් තීරණය කරනවා කෙටි විවේකයකට යොමු වීමට. මේ තමයි විශේෂ ශබ්දයේ මේ ක්‍රීඩා පුහුණු කරුවන්ගේ කොහොන කරන් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන විශේෂම වොලිබෝල් ක්‍රීඩාවේ අනාගතයේ බිනුන් ඔවුන්ගේ පෞද්ගලික කාලය වැය කරමින් ඔවුන් දක්වන දායකත්වය තුළ තමයි රටේ ක්‍රීඩාව ඉදිරියට පැමිණෙන්නේ. රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නිසා ශ්‍රී ලංකාවේ අනිකුත් ක්‍රීඩාවල මෙන්ම වොලිබෝල් ක්‍රීඩාවෙත් පුහුණුකරුවන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා රටේ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමේ ඉහළට රැගෙන යන්නට. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව මේ වන විට ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ ළමා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෞලි මංගල්‍යය. DSI සුපර් ස්පෝට් අවසන් මහා තරගාවලිය පසඟ අපිට අනාගතයේ දවසක මේ අද මේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන බාලිකාවියන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ දක්ෂතා දක්වනවා දැක ගන්නට හැකියාවක් ලැබෙවි විශ්වාසයි. නැවතත් සූදානම් පන්දු පිරිනැමීමට කෙටි විවේකයෙන් අනතුරුව ලකුණු 12යි 13යි හුංගමට ලකුණු 12ක් හර්ෂණීගේ පන්දු පිරිනැමීම උඩපැන පන්දු පිරිනැමීම වයස අවුරුදු 17න් පහළ බාලිකා ක්‍රීඩිකාවකකින් දැකිය හැකි විශිෂ්ටතම පන්දු පිරිනැමීමක් වූවත් නිවරදි. පසුපස කලාපයේ සිට පැමිණෙනවා නැවතත් හර්ෂණී ලකුණු උහන 30 උහන 30 ලකුණු සටහන ක්‍රියාත්මක කරවීමට නම් සුලක්ෂණා හා සමානම දායකත්වයක් හර්ෂණීගේ මේ පරිලෝකන බලාපොරොත්තු වෙනවා. හර්ෂණී ජව සම්පන්න ක්‍රීඩිකාව සුලක්ෂණා පසුපසින් පැමිණෙමින් සහය ලබා දීම වැදගත් වෙන්නේ. හර්ෂණීගේ පන්දු පිරිනැමීම නැවත ලබා ගැනීම සාර්ථකයි. සැකසීම වේගවත් පහර ආවරණය වැදී පැමිණෙන පන්දු පහසුවෙන් ලබා ගැනීමට තිබූ අවස්ථාවයි ගිලිහෙන්නේ උහන 30 ක්‍රීඩිකාවන්. ඉතාමත් හොඳ ගොඩ ගැනීමක්. කණ්ඩායම් දෙකෙන්ම විශිෂ්ට ගොඩ ගැනීම කීපයක්. සාර්ථකයි උත්සාහය වේගවත් පහර වර සුලක්ෂණා ක්‍රීඩා පිටිනවා එන්න තැන හොයාගන්න බෑ. පැමිණ නිමියත ස්ථානයට පන්දු පතිත කරනවා. ක්‍රීඩා පිටිය තුලයි පන්දුව පතිතය. සුලක්ෂණා ක්‍රියාත්මක වූහොත් මේ තරඟ වටය තුළදී අම්පාර උහන 30 සොයන රිද්මය ඔවුන්ට අනිවාර්යෙන් ලැබෙනවාට කිසිදු සැකයක් නැහැ. පෙර ලකුණු ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වූ ආකාරය ප්‍රශංසනීය. විශේෂයෙන්ම ඉතාමත් කෙටි කාලයක් ලැබෙනවා. ඒ කෙටි කාලය තුළ ඔවුන් අවබෝධ කරගන්න එල්ල කළ යුතු පහර පන්දුවට ස්ථානගත වෙනවා. ඉතාමත් සාර්ථක ගෙවුණු ලකුණු වටයක්. 15යි 12යි උහන 30 මේ වන විට ඉදිරියෙන් ලකුණු 3ක පරතරයක් සහිතව හොඳ ස්ථානගත කිරීමක් උහන 30 පන්දු සකසන්නේ අංක 2 එරන්දි. සාර්ථකයිම උත්සාහය. ලකුණු තත්ති ලකුණු 10 12යි දැන් උහන කණ්ඩායම තරමක් ඉදිරියෙන් මෙන්න ක්‍රීඩිකාවන් ආදේශනය. අංක 5 ක්‍රීඩිකා වෙනුවට අංක 7 ක්‍රීඩා පිටව තින්නවන්නේ තවත් මුස ඇති ක්‍රීඩිකාවක්. හුංගම කණ්ඩායම විවිධ උපක්‍රම භාවිත කරනවා. කණ්ඩායම් පුහුණුකරු ඔවුන්ට අවශ්‍යයි දැන් ලකුණු 16 ආසන්නයට පැමිණෙන්නට ලකුණු 16 සීමාව තුල සටන් කරන්නට. මේ අනිවාර්යයෙන්ම ඔවුන් කරේ උපක්‍රමයක්. ඔවුන් උත්සාහ කරනවා රිද්මය යම් තාක්කුවට බිඳින්න. සාර්ථකයි උත්සාහය. අංක 2 ඇය පිටුපසට හැරි හරියටම දැල ආසන්නින් පන්දු පත කරන්නේ ප්‍රතිවාදී කණ්ඩායම. ඇය දැන සිටියා දැල තිබෙන තැන. උහන 30 ක්‍රීඩිකාවන් කිසිම ලෙසකින් බලාපොරොත්තු නැහැ එම පන්දුව දෙවන අවස්ථාවේම තම ක්‍රීඩා පිටිය තුළට පැමිණේ කියන වග. 13යි 16යි සූදානම් පන්දු පිරිනැමීමට විශිෂ්ට ලකුණකින් අනතුරුව දෝලනයේ සහිත පන්දු පිරිනැමීම සුලක්ෂණාගේ ලබා ගැනීම රන්දිගේ සැකසීම සුලක්ෂණාගේ පහර ලකුණක් කරා ගමන් කිරීම උහන 30 ක්‍රීඩිකාවන්. සුලක්ෂණා වටා ගොඩනගෙනවා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම දැන් ලකුණු 14 13ක් විදිහට උහන 30 කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ. හුංගම විජේබා කණ්ඩායමට එරෙහිව හුංගම විජේබා කණ්ඩායමේ පෙරතරග වටේ ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වුණේ 25ට 22ක් විදිහට. 17යි 13යි මේ වෙනකොට ලකුණු 4ක පරතරය උහන සාර්ථක ආවරණයක්. මෙන්න සුලක්ෂණා තම රිද්මයට ක්‍රමෙන් ක්‍රමෙන් ලං වෙනවා. මෙය එතරම් හොඳ දෙයක් නෙවෙයි හොංගම විජේබා ක්‍රීඩිකාවන්ට. සුලක්ෂණාගේ රිද්මය එලෙසින්ම පැවණියොත් මේ තරඟ වටේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම අම්පාර උහන ක්‍රීඩිකාවන් සතු වෙනවා.
18යි 13යි ලකුණු 5ක පරතරය ඉදිරියෙන් සිටින්නේ උහුණ ක්‍රීඩිකාවන්. පෙර තරග වටේදීත් ලකුණු 18යි 13ක් විදිහට තිබුණේ උහුණ කණ්ඩායම සහ හුංගම කණ්ඩායම අතරින් අනතුරුව හුංගම කණ්ඩායම සුලක්ෂණාව ආවරණය කරමින් සමත් වුණා ඒ තරග වටේ ජයග්‍රහණය හිමි කරගන්නට. සුලක්ෂණාට ආවරණ නොයදීමේ ප්‍රතිඵලය 19යි 13යි බලන පුනරූපන ඔස්සේ ආවරණ වලට ඉහළිනුයි දැන් සුලක්ෂණායි පිළිමින් පහර දෙන්නේ. ඒ අනුව හෂාන් ලියනගේ තීරණය කරනවා තමන්ගේ දෙවන කෙටි විවේකයට යම ගමන් කිරීමට තමන් සතු අවසන් කෙටි විවේකීය ලබා ගන්නවා හෂාන් හුංගම විජය බා කණ්ඩායම වෙනුවෙන්. හංසක අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. ඒ නිසා තරගය තුල තරගය ඔබ දකිනවා නම් කවවාද ආවරණය කරන්නට අවශ්‍ය කියලා ඒ ක්‍රීඩිකාවන් ආවරණය කළ යුතු මේ මොහොතේ පටන් ගන්නවා. ලකුණු 20 සීමාව කියලා කියන්නේ වොලිබෝල් ක්‍රීඩාව තුලදී ඉතාමත් මානසික අතින් ඕනෑම කණ්ඩායමක් ඉදිරියට ගමන් කරන සීමාවක්. මේට ගමන් කිරීමට ප්‍රථම හෂාන් තීරණය කරනවා කෙටි විවේකයකට යොමු වීම. දර්ශන මේක තමයි වොලිබෝල් ක්‍රීඩාවේ සුන්දරත්වය. ක්‍රීඩා පුහුණුකරුවන් වොලිබෝල් පුහුණුකරුවන් ක්‍රීඩකයන් මෙන්න උපක්‍රමශීලීව ක්‍රියාත්මක වීම තුළ තමයි මේ සටන ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙන්නේ. මේ තීරණ කමිටු නිලධාරීන් දක්ෂ අංකුර සොයා ගන්නට ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමට රැගෙන එන්නට ඔවුන් මේ දින දෙක පුරාවටම මේ ක්‍රීඩා පිටියේ සිටින් ක්‍රීඩිකවන් සහ ක්‍රීඩකයන් හඳුනා ගැනීම සිදු කරනවා. මෙන්න පන්දු යමු. සුලක්ෂණාට සැකසීම පස්සුපස කලාපයටයි උත්සාහය ක්‍රීඩා පිටියේ නිවතටයි ඉවර. 14 වන ලක්න හුංගම විජේබා ක්‍රීඩිකාවන් කෙටි විවේකයෙන් අනතුරුව තමන් සතු කර ගන්නවා. 14යි 19යි සුලක්ෂණ තෝරාගත් අන්තේ නිවැරදි වැඩිම දුරක් ඇති තැන තමයි ඒ තෝරා ගන්නෙ. නමුත් තව සමහරට අඩියක් මහා පැත්තට ආවා නම් සුලක්ෂණගේ අරමුණ සාර්ථක කරගන්නට තිබුණා. උපක්‍රමශීලීව ක්‍රීඩා කරන ක්‍රීඩිකාව අවදානමක් නොමැති තැන ජයග්‍රහණයක් කොහිද? මෙන්න පන්දු යමු. හා මෙවැනි අතපසු කිරීම සිදු කර නොගත යුතුයි. අවි සදාන් කළා පෙරතරග වටේදී 18යි 13යි තිබුණු හුංගම කණ්ඩායම තමයි අවසානයේ තරග වටේ ජයග්‍රහණය කළේ. දැන් 19යි 15යි 15යි 19යි උපක්‍රමය සාර්ථකයිද? ලකුණු 20 සීමාවට යන්න කලින් ගත්තු යන්නට මත්තෙන් ගත්තු කෙටි විවේකයේ සාර්ථකවම පවතිද්දී සුලක්ෂණාඩයි සැකසීම අංක දෙක කලාපයේ ඔස්සේ විශිෂ්ට පන්දු ගොඩ ගැනීමක් හුංගම ක්‍රීඩිකාවන්ගෙන් නැවතත් නිදහසේ පන්දුව උහනට උහනින් සැකසීම සුලක්ෂණාඩ ස්ථානගත කිරීම පහසුවෙන් ලබා ගන්නවා. තාමත් සුලක්ෂණාඩ අවශ්‍ය ආකාරයේ පන්දු සැකසීමක් ලැබෙන්නේ නැහැ උහන පන්දු සකසන්නියගේ. වගකීමක් සහිතව ක්‍රීඩා කළ යුතු විශේෂයෙන්ම උහන කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ලොකු දෙයක් කරන්නට නැහැ. ඔවුන්ට සිදුවන්නේ සුලක්ෂණාට අවශ්‍ය සහයෝගය ලබා දීම පමණයි. හර්ෂණී එවරයි පහර එල්ල කරන්නේ දැල තුලට. එහි වාසිය 16යි 19යි ලකුණු 5ක පරතරයේ ලකුණු 3ක පරතරයට අඩු කර ගන්නවා. මේ වෙන විට ලකුණු 6ක පරතරයේ ලකුණු 3කට අඩු කරගෙන තිබෙනවා හුංගම විජය බා ක්‍රීඩිකාවන්. පන්දුව ලබා ගන්නවා සුලක්ෂණාගේ ඉපිලීම එවර සාර්ථකයි. ඉපිල් එනකොටම අපි දුටුවා ඒ පහරය කතරම් වේගවත් වේවිද යන්න. සාර්ථකයි සුලක්ෂණා 21 ලකුණු සීමාවට ගෙන යනවා අම්පාර උහන තිස්සපුර ක්‍රීඩිකාවන්. අය සුලක්ෂණාගේ පහර වේගවත්. ඇයි ඉහළට ඉපිලුණත් ඇයි ඉහළට ඉපිලුනේ නැතත් ඒ පහර ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න සමත් වෙලා තිබෙනවා. වමතින් පන්දු පිරුනැමීම රන්දිමාගේ සාර්ථකයි. පිරුනැමීම හුංගම විජය බා ක්‍රීඩා පිටියේ මාධ්‍ය කලාපය ස්පර්ශ කරනවා. එම පිරුනැමීම සමගින් 21 වන ලකුණ ලැබෙනා වන තිස්සපුරට 21යි 16යි පසුපස හඹා එම අඩාල කිරීමට සමත් වුණා ඒ විශිෂ්ට පන්දු පිරුනැමීම. මෙන්න සාර්ථක සවිම සුලක්ෂණ අරසාර්ථකයි. තවත් ලකුණක් ඕන විද්‍යාලයට. දැන් ලකුණු 22යි. විශේෂයෙන්ම අපි ගත්තොත් උහන කණ්ඩායම සහ හුංගම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සංසන්දනය කළොත් උහන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තරමක් කුංචි ශරීර සහිත ක්‍රීඩිකාවන් ඉන්නේ. හැබැයි උපක්‍රමශීලීත්වය අතින් ඔවුන් ඉදිරියෙන් සිටින ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. පන්දු යමුව. වමතින් පන්දු යමුව. වාසනාව රැගෙන එනවා. හා මෙවැනි අත්දැකීම් තමයි ඔවුන් බලක්වා ගත යුතු වන්නේ. අවධානයේ සිටිය යුතුයි පන්දුව කෙරෙහි. 17යි 22යි ඊයේ දිනේ තුලදීම අපි දුටුවා ජයග්‍රහණය කරපු කිසිදු කණ්ඩායමක් කිසිදු තරඟ වටයක් හෝ පරාජයට පත්ුනේ නැහැ. නමුත් අද නම් මේ යන විදියට ඒ தත්ත්වය එහෙම් පිටින්ම වෙනස් වෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. 22යි 17යි දැන් මෙන්න පන්දු යමු. සාර්ථක පන්දු යමු.
පෙරණෙම ගොඩගැනීම මෙන්න සුලක්ෂණ ඈවරත් සාර්ථක ප්‍රතිඵල දරා ගන්නට සමත් වෙනවා හුංගම කණ්ඩායම ඕන කණ්ඩායම වෙනුවෙන් උහන ක්‍රීඩිකාවන්ට එරෙහිව ගියවර හුංගම ක්‍රීඩිකාවන්ගේ ආවරණ දැඩි ලෙසින් ක්‍රියාත්මක වුණා නමුත් මේ වෙනිට සුලක්ෂණ තමන්ට රිසි ලෙසින් පහර දෙන ආකාරයක් පෙනියනවා එහි වාසිය තමයි උහන ක්‍රීඩිකාවන් තමන් සතු කරගෙන තිබෙන්නේ සුලක්ෂණගේ සම්පූර්ණ ශක්තිය යොදවන්නට සිද්ධ වෙනවා කණ්ඩායමේ පළමු තරග වට දෙකේදී තුන්වැන්න සහ සිව්වැන්න වන විට සුලක්ෂණට ඒ ක්‍රීඩිනේ ලබා දෙන්නට හැකියාවක් නැහැ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහයෝගී ලබා දිය යුතුයි මීට වඩා සුලක්ෂණට අද දිනේ දුටු විශිෂ්ටතම කෙටි පන්දු සැකසීම හුංගම විජේබා පන්දු සකසන්නියගෙන් සක් හිරුනි ප්‍රබෝධාගෙන් සිදු වුණා කිව්වොත් නිවැරදි බලන්න මේ පන්දු සැකසීමේ සුන්දරත්වය ඒ ඔස්සේ ගමන් කරනවා හුංගම විජේබා ක්‍රීඩිකාවන් 18 වන ලක්මට පන්දු සැකසන්නිය සහ ප්‍රහාරිකාව අතරේ තිබෙනව මානවික සම්බන්ධතාවය අපේ අර ඉහළට ඔසවන දේ වගේ නෙමෙයි කෙටි ඇසවීම සුසංයෝගී සාර්ථකයි 18යි 23යි නැවතත් සම්පූර්ණ පහර හර්ෂණීගේ සුලක්ෂණා මේ වෙනිට පසුපස කලාපය තුලයි සිටින්නේ එහි වාසිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙයිද හුංගම ක්‍රීඩිකාවන්ට ස්ථානගත කිරීම සාර්ථකයි පුහුණු කරපු සිදු වෙනවා තරඟ කරන්නට අපි දකිනවා මේ කණ්ඩායම් දෙකේම පුහුණු කරුවන් ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව මේ අවසන් මහා තරඟය තුල තමන්ගේ කණ්ඩායම් දෙක වෙනුවෙන් උපක්‍රම ක්‍රියාත්මක කරන ආකාරය 24යි 18යි ප්‍රථම සෙට් පොයින්ට් අවස්ථාව උහණ තිස්සපුරට පන්දු පිරුණෑම උහණින් ලබා ගැනීම සැකසීම වේගවත් ආවරණය සාර්ථකයි 25 වන ලකුණ කරා ගෙන යනවා අම්පාර උහණ පුර කණ්ඩායම ප්‍රථම තරඟ වටේ ජයග්‍රහණය හුංගම විජේබා දෙවන තරඟ වටේ ජයග්‍රහණය අම්පාර උහණ තිස්සපුර අනිවාර්යෙන්ම මොනුසුන් තරඟ වටේ අවසානයක් දැක්ක ගැනීමේ හැකියාව ලැබෙයි DSI Super Sports Volleyball Taragamliye 2023 Adira Samagaya Api Meya Karen Ekvi Sirinne Ona Tissapura Vidyalaya Kandayama Saha Hungama Vijayaba Kandayama Atara Taragaye Palamu Taraga Wate Jayagrahane Hima Karaganna Samathune Hungama Vijayaba Kandayama Devena Taraga Wate Ona Tissapura Vidyalaya Kandayama Hima Karagannata Samathuna Enisa Thama Tiyunu Taraga Wata Deka Kriyathmaka Une Me Taragamliye Thula Api Sudanam Me තරගාවලියේ පිළිපදව කතා කරන්නට මේ තරගාවලියේ තරග සංවිධානයේ පිළිපදව කතා කරන්නට තේචානිත් එක්ක සම්බන්ධලා මේ ක්‍රීඩා ලෝලින් මේ වගේම අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ට කොළඹ සුකලසිදාස ගෘහස්ත ක්‍රීඩාගාරයට පැමිණෙන්න ජාතියේ අපේ පාසල් දරු දැරියන්ගේ දක්ෂතාවයන් දැක බලා ගන්නට වොලිබෝල් ක්‍රීඩාව තුළ අපි එහෙමනම් සූදානම් තේචානිට අවස්ථාව ලබා දෙන්නට තේජානිට යමුව මේ තරගාවලිය පිළිබඳව කතා කරන්න. සූති දර්ශන අවස්ථාව ලබා දුන්නට හද ඉතාමත් උණුසුම් තරගයක් උහුණටද හුංගමටද තාමත් හිතා ගන්න බැරි තරමකට ඉතාමත් හොඳින් කරට කර ආක්‍රමණශීලී තරග රටාවක් අපිට වසරු 17න් 15 බාලිකා තරගය සවුවේ අවසන් මහා තරගයේ අපිට දකින්නට අවස්ථාව ලැබුණා. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිතුමන් චන්දන විජේසිංහ මහත්මයා. චන්දන මහත්මයා මේ දැවැන්ත ක්‍රියාවලියක් මේක මාස කිහිපයක ක්‍රියාවලියක් මේ වගේ තරග සංවිධාන කිරීමේදී කොයි ආකාරයටද දැන් 21 වෙනි වතාවටත් ඉතාමත් සාර්ථකව මේ තරගාවලිය මේ අවසාන අදියරේ අපි පවත්වගෙන යන්නේ කොහොමද මේ ක්‍රියාන්විතේ ක්‍රියාත්මක වුණේ ඇත්තටම අපි මේ 21 වෙනි වසරට සාර්ථක විදිහට DSI Super Sports Volleyball ශෝරතාවලිය පවත්වන්න පුළුවන් වුණා ඉතින් මෙතනදී අපි ගත්තොත් එහෙම මේ තරගාවලිය කියන්නේ අපේ ජාතික මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝගෙන එන ඒ කියන්නේ අංකුර හටගන්න එහෙම නැත්නම් පැල තවාන කිව්වොත් හරි ඉතින් මෙතනදී තමයි මේක ජාතික ක්‍රීඩා විදියට අපිට ඉතාම වැදගත් මොකද මේ පාසලෙන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බිහිවීම සහ ඒ දක්වන උනන්දුවත් එක්ක තමයි එතනින් යට අපේ ජාතික මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාව බිහි වෙන්නේ. ඉතින් අපි දැනටමත් ගත්තොත් ජාතික ක්‍රීඩක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඒ හැමෝම ගත්තොත් එහෙම බහුතරයක් ඉන්නේ DSI Super Sports Volleyball චූරතාවේ හරහා ඉදිරියට ආපු ක්‍රීඩකයෝ.
ඉතින් විශේෂයෙන්ම වැදගත් වෙනවා මොකද අපි මේ තරඟාවලියත් එක්ක විශේෂයෙන්ම අපි ගත්තොත් මේක ලංකාව පුරාම විසිරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාව පුරාම තියෙන පාසල් වලින් විශේෂයෙන් අපි ගත්තොත් අපි කියනවා ඈත පළාත් වලින් ගත්ත පාසල් අවසන් තරඟ වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට සතුරු වෙන්න පුළුවන්. ඉතින් මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට ක්‍රීඩී ක්‍රීඩිකාවන්ට ඊනකට අපිට පාසල් තරඟාවලියෙන් පස්සේ ජාතික තරඟාවලි කීපයක්ම තියෙනවා. ඉතින් ඒ තරඟාවලි වලට සහභාගී වීම සහ ඒ තරඟාවලි හරහා අපිට ජාත්‍යන්තර ජය ගන්න ක්‍රීඩී ක්‍රීඩිකාවෝ ගෙනියන්න තමයි අපේ උමනාව තියෙන්නේ. අනිවාර්යෙන් හොඳ තරඟයක් ලබා දෙන්න නම් හොඳ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ලෝකයට තින්න කරන්න නම් හොඳ තරඟාවලියක් අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ඉතින් මෙවැනි තරඟාවලියක් සාර්ථකව පවත්වාගෙන යද්දී ඒ වෙනුවෙන් හයියක් වෙන ප්‍රධාන ආයතන ඉන්නවා. ඔවුන් අමතක කළ යුතු නැහැ අපි මේ වෙලාවේ. ඔව්. ඇත්තටම DSI අපි විශේෂයෙන්ම DSI ආයතනය ගත්තොත් මේ මම හිතන්නේ මේ තියෙන කාලෙත් එක්ක තියෙන විශේෂයෙන්ම ආයතන වලට තියෙන මයිතන ආර්ථික ප්‍රශ්නත් එක්ක එහෙම හිතන්නේ නැතුව මේක ජාතික කාර්යවයක් කියලා හිතලා මේ DSI සුපර් ස්පෝට් වොලිබෝල් ශෝරතාවලිය මේ පාරට අනුග්‍රහය දක්වනවා. ඉතින් මේ ඒ වගේම මේ ඒ හරහා ඔවුන් කරන්නේ මේ ජාති මහඟු ජාතික කාර්යවය. ඒ වගේම ජාතික වගකීමක් මම හිතන්නේ ආයතනයක් විදිහට අපි ඉතාමත් ආදර්ශමත් විදිහට DSI ආයතනය මේ හරහා අනුග්‍රහය දක්වනවා. ඉතින් ඒ වගේම මේ හරහා පාසල් වොලිබෝල් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉතින් එකතු වෙලා මේ වැඩසටහන ඉතා සාර්ථක විදිහට කරනවා. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේ හරහා මේ මම හිතන්නේ ජාතික රූපවාහිනිය හරහා ලංකාව බලාගෙන ඉන්න වෙලාවක්. ඉතින් දකින්නවා මේ ළමයිගේ දක්ෂතාවල්. ඉතින් ඒ හරහා ඉස්සරහට මේ අයට උදව් කරන්න මේ දක්ෂතා දැකලා ඒ වෙනුවෙන් මේ වෙනුවෙන් දෙයක් කරන්න කියලා මම ඉල්ලීමකුත් කරනවා. බොහොම ස්තුතියි චන්දන විජේසිංහ මහත්මයා. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිතුමන් අපිත් එක්ක සම්බන්ධ වුණේ. අපි තරගයේ තුන්වැනි අදියරට මිලකට සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ. අපි යමු තරගේ බලන්න. වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආදරණීය හිතවතුනේ සම්බන්ධ වෙන කොළඹ සුගතදාස ගෘහත් ක්‍රීඩාගාරයේ සිට DSI සුපර් ස්පෝර්ට්ස් මේ අනර්ග වාසනාවන්ත තරඟමාලාවේ මීළඟ වටේ සමගින් වටේ බැගින් ජයග්‍රහණය කර කණ්ඩායම් දෙකම ඉදිරියෙන් සිටින්නේ. දැන් ආරම්භ වන්නේ තුන්වෙනි වටය. මනෝජ් මා සමග සිටිනවා. මනෝජ් කොහමද? ජය වේවා. ජය වේවා. ජය අපි ප්‍රාර්ථනා කරනවා කණ්ඩායම් වලට. නිමල් ඔබට පුළුවන් මේ තරගය රූ ස්පෝර්ට්ස් YouTube නාලිකාව ඔස්සේ 21 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය නරඹන්න. තුන්වන තරග වටේ ආරම්භ කරන්නේ වයස අවුරුදු 17න් පහළ බාලිකා තරගයේ සව්ව තරග වටේ එකට එකක් ලෙස හුංගම විජේබා විද්‍යාලය සහ උහනතිස්ස ප්‍රවිද්‍යාලය සමතත්වයේ පසුවන්නේ. පළමු තරග වටේ ලකුණු පරතරයක් සමග පළමු වටේ ජයග්‍රහණය කරන්න තිබුණු අවස්ථාව උහනතිස්ස ප්‍රවිද්‍යාලයේ ගිලිහි ගියා. හුංගම විජේබා විද්‍යාලය එක තරගකාරී තරග රටාවක් ප්‍රදර්ශනය කරමු පළමු තරග වටේ ජයග්‍රහණය කළා. නමුත් දෙවන තරග වටේ සාර්ථක ලෙස තමන්ට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කරගන්න උහනතිස්ස පුර කණ්ඩායම සමත් වුණා. ඒ අවස්ථාවේ පළමු ලකුණ හුංගම විජේබා විද්‍යාලයට තුන්වන වටේ දැන් හිමි වෙනවා. ඔව්, ඒක අපූර්ව තරග මාලාවක විශිෂ්ට ගණයේ තරගයක් 17න් පහළ භද්‍ර යෞවනයේ චමත්කාරය වීදුවලන තරගයක් හැටියට මෙම තරගය නම් කරන්න පුළුවන්. ෆ්ලෝටින් සර්විස් බැක් ඇටැක් ෆයිප් ඇටැක් වශයෙන් හඳුන්වනවා පසුපස කලාපයේ සිට එල්ල කළේ ලෝකයේ බොහෝ කණ්ඩායම් භාවිත කරන ක්‍රමයක්. ලකුණක් ලබා ගන්න දෙවන ලකුණ හුංගම විජේබා කණ්ඩායමට හිමිවන්නේ. මේ තරග වටේ යම් හේකෙන් හුංගම විජේබා කණ්ඩායම මේ කණ්ඩායම් දෙකෙන් මේ තරග වටේ ජයග්‍රහණය කරන කණ්ඩායම ඉදිරියට එන තරග වට දෙකක් ලෙස සූදානම්. පන්දුව මුදා හරින්නට පන්දුව පිරිනමන කලාපයේ සිට වමත් පිරිනමීම ඉතාම අපූර්ව පිරිනමීමක්. පන්දුව ලබා ගැනීමට ගත් දුස්සය ව්‍යර්ථ වෙනවා. මන්ද ඇය හරියාකාරව තමගේ ශරීරය පන්දු එන දිශාවට යොමු කළේ නැහැ. අසාර්ථකයි. ලකුණක් ලැබෙනවා නැවත හුංගම විජේබා කණ්ඩායමට. 3.0 හුංගම කණ්ඩායම 3.0 ලකුණු 3යි. උවර තිස්ස පුරකාම ලකුණු ලබාගෙන නැහැ. ඇයගේ පිරිනමීම ඉතා සාර්ථකයි. භ්‍රමණය වෙන අයුරින් පිරිනමන්නට ඇය උත්සුකව වෙනවා. 4.0 තරගයේ ආරම්භයේ වීම හොඳ අවතීර්ණයක් තරගයට ලබා ගන්න හුංගම විජේබා ජාතික පාසල.
හුංගම විජේබා කණ්ඩායම මේ වටේ දැනට ඉදිරියෙන් සිටින්නේ ලකුණු හතරක් අතැතිව වුණ අම්පාර දිස්ත්‍රික්කයේ තිස්සපුර විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාව නිසා බබළුනි පාසලක් වුණ දැන් වසර 10කට පෙර ආතුව තමයි වොලිබෝල් ආරම්භ කළේ ඉතා දුෂ්කර ගමනක් පැමිණි වැල්ල පනල්ලේ හර්නම් දහන දෙමාපියන්ගේ දරුවෝ ඉතින් හුඟක් දෙවිගේ නදීරින්ගේ දරුවෝ මේ තාත් පැමිණි ගහන්නට තම අපි සන්තෝෂයි වසර කීපයක් තිස්සේ අපි අවසන් තරගවලදී ඔවුන් දුටුවා මෙවරත් ඒ ආකාරයෙන්ම තරග කාර්ය ක්‍රීඩා අභිලාෂයක් ඔවුන් පෙන්වුම් කරන්නේ තරග වටය 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්වයේ පසුවද්දී 4ට 2ක් ලෙස මේ වටේ පෙරමුණ ගන්නේ හුඟම විජේබා කණ්ඩායම හුඟම කණ්ඩායම පිට පිට ලකුණු 4ක් ඔවුන්ට ලබාගෙන තිබියදී දැන් පිට පිට ලකුණු 2ක් වුණ තිස්සපුර කණ්ඩායම තිනුවනවා 4ට 2ක් ලෙස හුඟම ඉදිරියේ නැවත වුණ කණ්ඩායමෙන් යොමු කළ පන්දුවට සෙමෙන් යොමු කළා වෙන්න වුණට අවස්ථාව බලමු නමුත් විනිසුරු තීරණය කළ අතේ රැඳී ගිය තප්පර ගණනාවක් අතේ රැඳී ගිය පන්දුවක් හැටියට ඒ නීති උල්ලංඝනයක් ලකුණක් ලැබෙනවා නැවතත් හුංගම විජේබා කණ්ඩායම දකුණු ලක ප්‍රසිද්ධ පාසලක් දකුණු ලක එළිය කළ කීර්තිමත් පාසලක් හුංගම විජේබා ඉරණමීම සාර්ථකයි පන්දුව ලබාගෙන නැවතත් වේගයෙන් ප්‍රතිවාදී කලාපයට පන්දුව යොමු කරන්නේ පසුපස කලාපයේ සිට මනෝජ් පන්දුව ලබාගත්තේ බැක් ඇටැක් පයිප් ඇටැක් වශයෙන් හඳුන්වනවා ජාත්‍යන්තරේ අසාර්ථක පහරක්ද ඔව් අසාර්ථකයි ක්‍රීඩා පිටියේ අවසාන රේඛාවෙන් අඩි 5ක් 6ක් ඈත ස්පර්ශ වන්න ලකුණක් ලැබෙනවා හුංගම විජේබා අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 5ට 3යි හුංගම ඉදිරියේ පාසල් වයසේ තරග කාරණයන් සමග පුහුණු කරුවන් ළඟින් හිඳමින් ඔවුන් නිවැරදි කරමින් තරගයට යම් ජීවයක් ලබා දෙන්න උත්සාහ කරනවා ජීවය යනුවෙන් අපේක්ෂා කරන්නේ කණ්ඩායමට ලකුණු ජයග්‍රහණ 5ට 4යි ක්‍රමයෙන් උහුර තිස්සපුර තමන්ගේ ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා හුංගම විජේබා ලබාගත් සාර්ථක ආරම්භයෙන් පසු නැවතත් පිරිනමන්නේ තමාගේ කලාපයේ සිට පන්දුව මුදා හරින්ට සූදානම් ගුවන්ට මුසු කළා ලබා ගන්නවා ලබාගෙන මෙතරම් සාර්ථක නැහැ ඒ නිසා නැවතත් අවස්ථාවක් තිස්සපුර කණ්ඩායමට වැර යෝදා පහරක් එල්ල කරනවා ඒ පන්දුව පතිත වුණේ අවසාන රේඛාව ප්‍රතිරේඛා හමු වුණ කෝණේ පතිත වුණ පන්දුවක් ඇටේටයි නා විනිසුරු නම් කරන්නේ 5ට 5යි ලකුණු 5ට 5යි සමයි නැවතත් උහුණ තිස්සපුර පිරිනැමීම පන්දුව ලබා ගන්න සීරු මාරුවේ සූදානමින් ඉන්නේ හුංගම කණ්ඩායම යොමු කිරීම සාර්ථකයි ලබා ගැනීම නැවත සෙමින් යොමු කරන්න ඉහළට ලබාගෙන පන්දුව නැවත ප්‍රතිවාදී කලාපයට යොමු කරමු සාර්ථක තරග රටාවක් ඕ දැලට යොමු වුණු පන්දුව ලකුණ උහනට දැන් උහන ඉදිරියේ කෙටි ඔසවාදීමක් වොලිබෝල් ක්‍රීඩාවේ ඔසවාදීම් ගණනාවක් තිබෙනවා සමාන්තර ඉහළ මධ්‍ය කෙටි ඒ ඉවර සිදුවුනේ කෙටි ඔසවාදීමක් ක්ෂණික පහරක් එල්ල කිරීමේ අටියෙන් නමුත් අසාර්ථක වුණා ලකුණක් ලැබෙනවා අම්පාරු වුණ තිස්සපුර විද්‍යාලයට මෙන්න භ්‍රමණය වෙන අයුරින් ලබා දුන් පන්දුව යරේවදා එක වේගයෙන් එල්ල කරන්න උත්සාහ ගත්තා නමුත් වේගය එතරම් සාර්ථකුත් නෑ ඇගේ පහරට පිටේ නිවතරයි අතිරේකාවෙන් පන්දුව වීසිවන්නේ 7ට 5ක් ලෙස උහන තිස්සපුර නැවත ඉදිරියට පන්දුව පිරිනමන්න සූදානම් උහන තිස්සපුර ක්‍රීඩිකාව උසය ගන්නා තාරාප්ලෙක්ස් මේ කහ අතුරණය මත මේ ලිස්සා යෑමේ නැත්තම් ඉහලින් පැන බිම වැටීමේ අවකාශ සරසා තිබෙන තාරාප්ලෙක්ස් අතුරණේ ඒ මත ක්‍රීඩිකාවන් වැටමින් පනමින් ඉහළට පනමින් පැත්තට දුවමින් අපූරු රංගනයක දෙන්නාසේ අද ක්‍රීඩා වේදෙන බැක්කට පසු ආක්‍රමණශීලී පාර සාර්ථක වන්නේ නෑ එවර ජවය මදි වුණා මනෝජ් පැහැදිලිවම ඒ අවසරයෙන් ලකුණක් ප්‍රතිවාදීන්ට හිමිවන්නේ 8ට 6යි දැන් උහන ඉදිරිය DSI සුපර් ස්පෝට්ස් 1962 වසරේ DSI නාමය ලොවට හඳුන්වා දුන්නා දේශීය ආයතනයක් අද ක්‍රීඩාවට ඉතාම යහපත් අනාගතයක් සලසනවා පසු කලාපයේ සිට පන්දු යොමු කරන්නේ
ඉතා හොඳින් පන්දුව ලබාගෙන වේගයෙන් ප්‍රතිවාදී කලාපයට පිරිනැමීම වගේම ලබා ගැනීම සාර්ථකයි. අද කණ්ඩායම් දෙකම පසුපස කලාපයේ සිට පහර එල්ල කරන්නට රුචිකත්වයක් දක්වනවා. එවැනි තත්ත්වයක් පෙන්වන්න කරන්නේ. ඔව්. දැන් මෙන්න 9ට 6යි ලකුණු තුනක පරතරයක් ලබා ගන්න. උහණ තිස්සපුර කණ්ඩායම. ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුණා කණ්ඩායම. 9යි 6යි. ඉදිරියෙන් සිටින්නේ උහණ තිස්සපුර කණ්ඩායම. ලකුණු 9ක් අතතිව වට එක බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර තිබෙන්නේ. උහණත් එක වටයක් ජයග්‍රහණය කර හුංගමත් එක වටයක් ජයග්‍රහණය කර මේ තෙවන වටේ ක්‍රියාත්මක වන්නේ. දල ස්පර්ශ කළාද? ඔව්, දල ස්පර්ශ කළා. ඒ නීති උල්ලංඝනයක්. පන්දුව ලැබෙනවා නැවතත් උහණ තිස්සපුර කණ්ඩායමට. ඒ ස්ථාන මාරුවකින් පන්දුව ප්‍රතිවාදීන් වෙත මුදා හරින්නට නැත්නම් යොමු කරන්නට නැත්නම් පිරිනමන්නට තප්පර 30ක කෙටි වේවේ කාලයක් ඉල්ලා සිටියා. පළමු කෙටි වේවේ ලබා ගන්නා හුඟම කණ්ඩායම. ඔව්. ජාත්‍යන්තර නීති රීති අනුව තප්පර 30කට සීමා වෙනවා මේ කෙටි වේවේ කාලේ. මේ කෙටි වේවේ කාලේ තමයි පුහුණුකරුවන් ඔවුන්ගේ තිබෙන උපක්‍රමශීලීතාවයන් කණ්ඩායම තුළ මේ ක්‍රීඩිකාවන්ගේ හදවතට කාන්දු කරවන්නේ. කෙසේද ක්‍රීඩා කළ යුත්තේ, කෙසේද ලකුණු ලබාගත් යුත්තේ, කෙසේද ප්‍රතිවාදීන්ගේ අඩළු උඩුගම් කියන කාරණාවන් දැන් ඔවුන්ගේ හදවත් වලට ලං කරන මොහොතයි අපිද මේ දකින්නේ. පුහුණුකරුවන් දෙදෙනා ගැන මනෝජ් කතා කරමු. හසන් ලියනගේ තමයි හුංගම් විජේබා කණ්ඩායමේ ජාත්‍යන්තර පුහුණු පාඨමාලා දෙවන අධ්‍යයන සම්පූර්ණ කරමින් මේ උහණ තිස්සපුර විද්‍යාලයේ පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර්. ඉන්දිකත් ඒ වගේමයි පළපුරුදු පුහුණුකාරවරෙක්. ඉන්දිකලා ගොඩාක් මහන්සි වුණා මේ අම්පාර ඈත ප්‍රදේශයක සිට කිලෝමීටර් 365ක් වැනි කොළඹ සිට ඈත ප්‍රදේශයකට මේ කණ්ඩායම් කොළඹට ළඟා කරවන්නට. එනිසා අපේ ප්‍රසාදයේ කණ්ඩායම් දෙකටම දකුණ සහ නැගෙනහිර හැප්පෙන මොහොතක්. උහණ තිස්සපුර පිරිනැමීම හුංගම ලබා ගැනීම සාර්ථකයි. ප්‍රතිවාදීන්ට යොමු කිරීම පන්දුව කෙටි ඔසවා දීමකින් ප්‍රතිවාදීන්ට යොමු කරන්නේ එය ලකුණක් හැටියට එකතු වන්නේ උහණ තිස්සපුර උපක්‍රමයක් භාවිතා කළා. පැහැදිලිවම පහරක් ගහන්න ගිහිල්ලා වේගය අඩාල කරලා නොමැති කලාපයකට තල්ලු කළා. සාර්ථකයි. 11:06 තරගයේ විනිශ්චය කරනවා ශ්‍රී ලංකා වොලිබෝල් විනිශ්චයකරුවන්ගේ සංගමයේ ජාතික විනිසුරුවරයන්. පන්දුව පෙරලා පැමිණි පන්දුව ලබා ගන්න උත්සාහ ගත්තා. මධ්‍ය ඔසවා දීමකට පහර එල්ල කරන්නට උහණ කණ්ඩායමේ අංක එක නායිකාව සුලක්ෂණා. නමුත් සාර්ථක වන්නේ නැහැ. සුලක්ෂණාගේ එවර අසාර්ථක වෙනවා. නමුත් කණ්ඩායමේ වැඩි බරක් ගෙනියන ඉංජිම හැටියට අපි අයව හඳුන්වමු. ඉතාමත් සෙනහම සුමුහුණින් සෙසු ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් ඉතා හොඳ තරග විලාසයක නිරතවන ක්‍රීඩිකාවක් නැවතත් යොමු කිරීම අසාර්ථකයි. හුංගම කණ්ඩායමේ සීමාවෙන් එළියට එය ලකුණක් බවට පත් වෙන්නේ ලකුණු 12යි හුංගම විජේබා කණ්ඩායම. ලකුණු 6ක පරතරයක් ලකුණු 5ක පරතරයක් සහිතව. මනෝජ් ගිය වසරේ ජයග්‍රහණය කළේ මේ 17න් 15 හුංගම විජේබා. මෙවර හොඳ තරගයක් පෙන්වුම් කරන්න. ඔව්, ගිය ගමන අනුසූරියෙන් තමයි උහණ කණ්ඩායම. දැන් මේ ගමනත් ඒ කණ්ඩායම දෙකමයි. ඔව්, 17න් 15 බාලිකා අවසන් තරගය. කණ්ඩායම අතර පන්දුව ලබාගෙන ප්‍රතිවාදීන්ට යොමු කරද්දී ලකුණු උහණ තිස්සපුරට ලකුණු 13යි ලකුණු 6ක පරතරයක්. ඉතා පියකරු මනරම් තරගයක් අද මේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය තුල ක්‍රියාත්මක වන්නේ. 1991 නවීකරණය කරනවාද එදා දකුණු ආසියානු තරගමාලාවට ලකලාස්ස කළ ක්‍රීඩා පිටිය. අද ඉතා ලස්සනට මේ යෞවන ක්‍රීඩිකාවන් ක්‍රියාත්මක වෙනවා. පසු කලාපයේ සිට පන්දුව ලබා ගත්තේ යොමු කිරීම සාර්ථකයි. ලබා ගන්නා උහුණ ක්‍රීඩිකාවන් වේගයෙන් යොමු කරන්නේ ප්‍රතිවාදීන්ට. ඉහළට පන්දුව ඔසවමින් නැවතත් තිස්සපුර ක්‍රීඩිකාවන්ට ආරක්ෂිතව පන්දුව ලබා ගන්නවා. නැවතත් ලබා දීම වේගයෙන් සීමාවෙන් පිටට ලකුණ හුංගම කණ්ඩායමට 13:08 13:08 සූදානම්. ජම්ප් ලෝඩ් ක්‍රමයටයි පන්දුව යොමු කළේ. ඒ කියන්නේ භ්‍රමණය වෙන අයුරින්
pasukala apa itu tali kerana, nanti yomu kerana, ayah apeksa kali ini, uhan kandai me, tamam itu pandu lebih bikila, awin istilah mahotak lebunu pandu, gudaga ni muda kat tusa ayah, wertabi anu asar takuena, lakunak lebina, hunkama bijeba, mana balan, puna rupane tulin, bom suci apa nispadan kandai me, mana bin ayah awasta apa dah hasukur lebina, kira rolin dega balakan ini. Nawata epita lakuna hungamata 10ay 13ay DSI Super Sports Manoj Mevara kandayam 4000k sahabhagi una me taranga malawata Lankawe Silu district wali district palat wasen gahala tamai taranga kala me avasana tarangeta ada pamilla tibenne Nawata swaganna hari malasana pahara kella kella lassanda goda gatta Pandu laba agen ini mat sama. Bimalati usaha ganna, daddy usaha ganna. Usaha wanita jaya gani kelati bola tebala na. Usaha mai dana. Pramad usaha agni sa. Biaki gya. Biaki gya. Biaki gya. Nawata thunga makanda amen pandu pirina man sudan. Me tarang mala awat. Samasta Sri Lanka bim kridka kridka awan. Hatalis pandahak sahabagi ubawa warta beno. Dakun Asia abe pavetne, Dakun Asia abe pavetne. Vishal itu mah pasal tarang mala berhati itu main amtar rasi ben. Itaram huruwa ki nanat huruwa pasal matte me volleyball kruide ka kruide kawan te. Jati ka kruida abat abatir nawan, ehi dakshata opamatta bkeragan tarang khari bkruida keran leben. Watin awasta abah khati itu me awasta abah dunwa de nepulo. Nawata tatkaratihya kekete viveka kelabagan no, hunga makanda ayat sama ye viveka itu aradana kili, bunu karuan sahanda ayat mater, yam sangwadya tharage idiri itu kriyatma kami mepili bandev. Memba tharangya wata pahat. Tunak pasien perhatian tarung ya. Jayakrahan itu kesiam kandang mak wate tunak jayakrahan yang kelihatan. Dan itu kandang dekama wate begin jayakrahan yang kerjibenni. Dan me perhatiinne tunan tarung wate. Hunggama Vijayba kandang mat. Ampar uhan hissapura mahavidyalaya kandang mat. Api tarungnya naraman. Ampar uhan janta awatat. Dakune hunggama janta awatat. Apa ya, asyirwade pernah mana apa hari pun pelibadan tu, jati ke rupa ini, hamba vitam, krida wat, samaji karnu venuin, eva ke ma, sangeite me adi vivida karna venuin, jati ke rupa ini sedi pahdi sitinne idame datoro, mana nayata tarangya arambena, apa krida piti itu, apa awadaniu mukarna. Nayata thunga ma Vijayba khanda ayam. Saudara Pandu Pirinaman, wanita tersebut akan dah melakukan dahatunai. Kredit kawan ke home aru aksi dewi itu benar yang terhunggam akan dah ini. Pirinam ini besar tak kau labagan no. Ia letosomi, hati badi inti omukaran no. Besar tak kau Pandu pahasu yang kalu kerami, lakunak labagan utsakre, hunggam yomukar pahar sima win epit lakunu wanita tersebut dahatrai kolahai. Lakonu tunak idirin, uhanat disepurakanda. Bagi dari hati awal syaktiya, namanya te, beliau kalau ni cari ke guna angga, khususnya nawastai volleyball kreda atau nawastai. Mena evani nawastawak, silpiya daksita abe, praguna keramin, ismatu keramin, perakala abe te pandu yomukala, kisibe kapeksa nokal akar te, sar tegar. Lakonak labagan no, uhanat disepurakanda. Wanita sepuluh kanda yang mengangkut paha kiri di kawal, khusyani suda nam pandu perinaman. Bagaimana? Wajah para kelakarnya angka hatera, nipuni dileksa, sentimeter kesia hati deka kusai, wajah aurdu pahlawai. Tama me yauana kunci kelu, evna dalas sendak kiri akarna. Tasai dina. Kerana manusia tasai dina bagai mandekka kipatnya mata hitan. Ia itu usono. Ita apa hendiliwa? Ita matthon tu jawen, ita matthon tu tharag khariwa. Mee waisa urud dahatin pahal kredit kawan tharagawadi na apuru.
අතරම බලන් ඉන්න ආස හිතෙන තරම්. ඔබව පාසල් කාලයට ගෙනිච්චා වගේ මට හිතුණා. පැහැදිලිව. තරගකාරී අත්දැකීම් ඉතුරු වෙන කාලයක් සාර්ථකව පන්දුව පිරිනමන්න යොමු කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ අවසරෙන් තවත් ලකුණක් උහුණතිස්ස පුර කණ්ඩායමට 16යි 12යි. හොඳයි මනෝජ් අපි බලමු මීළඟ පිරිනමීම කෙසේද පිරිනමන්නේ කියලා. මම දන්නේ ටෙනිස් පිරිනමීමක්ද නැත්නම් ජම්පින් පිරිනමීමක්ද? ඔව්. ටෙනිස් පිරිනමීමක් භ්‍රමණය වෙන අයුරින් පන්දුව ලබා දුන්නු. ලබාගෙන පහරක් එල්ල කරනවා. සීමාවෙන් එළියේ. සීමාවන් එළියේ පහර එල්ල කළේ 17යි. ක්‍රීඩිකාව නිපුණි. ඉතාම අපූරු තරගයක් වින්දනීය තරගයක් ක්‍රියාත්මක වන්නේ. කොළඹ සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ මට මතකයි එදා දකුණු ආසියානු තරග මාලාව ලංකාවේ පැවති අවස්ථාවෙත් වොලිබෝල් තමයි මේක ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වුණේ. අදත් වොලිබෝල් තරගය පාරක් එල්ල කරන අතර කලාපයට සාර්ථකයි. ලකුණක් ලබා ගන්නවා හුංගම විජේබා කණ්ඩායම. ලකුණු 13යි 17යි. සෙමෙන් සෙමෙන් තමාගේ කලාපයේ සිට විනිසුරුගේ සංඥාව අනුව තප්පර 8ක් අතේ පන්දුව තබාගෙන ඉන්නට හැකියාව තිබෙනවා. එයින් පස්සේ මුදාහල යුතුයි. දළ ස්පර්ශ වෙනවා. එමන් ලකුණු 18ට 13යි. තරගවට තුනේම මේ ලකුණු තත්වයේ සටහන් වුණේ. ඔබ හරියට 8ට 13ක් වෙද්දී ලකුණු 5ක පරතරයක් කණ්ඩායම් දෙකම, ඒ කියන්නේ උහන තිස්සපුර ලකුණු 18 ලබා ගන්න අවස්ථාව තුනේම හුංගම විජේබා කණ්ඩායම ලකුණු 13 හිටියේ. ඔබ හරියටම නිරීක්ෂණය කළා කියලා. ස්තුතියි. අවදානෙන් මනෝජ් ඉඳලා තියෙනවා. හොඳයි මනෝජ් අද බලමු. පෙර කලාපයේ ලැබුණු පන්දුව ලබා ගන්නවා. මධ්‍ය කලාපයේ සිට කෙටි ආවරණ කලාප ඔස්සේ එල්ල කළා. ඒ පහර එල්ල කළේ කෙටි ආවරණ දැක්කේ වලක්පාලියෙන් දැක්කේ. ඒ ඔස්සේ අය දකුණට කබාකාර වන මා පහර එල්ල කරමින් සාර්ථකත්වයක් ලබා ගන්න අමන බාන්නේ ඒ අවස්ථාව. ලකුණක් ලැබෙනවා. ලකුණ ලබා ගන්නවා. හැබැයි මේ තත්ත්වයේ තිබිලා හුංගම විජේබා පළමු තරග වටේ ජයග්‍රහණය කළා. අනිවාර්යයෙන්ම මේ තත්ත්වය උහන දෙවෙනි තරග වටේ ජයග්‍රහණය කළා. ඒ කියන්නේ පන්නල දෙකටම අවස්ථාව තිබෙනවා පෙර තරග වට දෙක අත්දැකීම් එක්ක. හුංගම පන්නල ගිහිල්ලා ජයග්‍රහණය ලබා ගත්තා. ඔව් පළමු තරග වටේදී. යොමු කිරීම සාර්ථකයි. ක්‍රීඩා පිටියෙන් එපිට 14යි 15යි 18යි. අර කතාවක් තියෙනවා පරාජිතය හැම වෙලාවම ජයග්‍රහකෙක් වන්නට උත්සාහ කරනවා කියලා. හැම වෙලාවම ක්‍රීඩාවේ සිදුවන්නේ එයයි. කෙසේ වෙතත් අද ලෝක තලය තුළ ලෝකේ වේගවත්ම ක්‍රීඩාවක් හැටියට වොලිබෝල් දිදුලනවා. ලෝකේ රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කරන අපූර්ව ක්‍රීඩාවක් පාරක් එල්ල කරනවා. පසපස කලාපයට බෝලේ තල්ලු කළා කියන්නේ නැත්නම් යොමු කළා කියන්න පුළුවන්. ඒකා සාර්ථක පහරක්. අය මධ්‍ය ඔසවා දීමකට ඉතා වේගෙන් පහර එල්ල කළ අය භාවිතා කළා සුනම්මේ දණ්ඩ අසලින් පිටේ නිවතට වලක්වාලීමේ වැදී යන සෙල්ල කරන්ට එය සාර්ථක කරගත්තා. අපි පුනරූපණය තුළ පැහැදිලිව දුටුව අය අවස්ථා ජාතික රූපහානිය ඔස්සේ ඔබ සම්බන්ධ වන මේ මොහොතේ සම්බන්ධ වන ප්‍රේක්ෂකින්වත් අපි ආදරෙන් පිළිගන්න බලන්න මේ ලස්සන තරගයක් ක්‍රියාත්මක වන්න. හුංගම විජේබා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. ලකුණු 5ක පරතරය ලකුණු 3කට අඩු කරනවා. 19ට 16යි. ක්‍රීඩිකාවන් මාරුවක්. කුවමාරු වන අවස්ථාව. අංක 6 සහ 7 ක්‍රීඩිකාවන්. වොලිබෝල් ක්‍රීඩාවේ දැඩි විනෝදයේ කුතුහලය නවරින් නිර්මාණ සිටීමේ හැකියාව කණ්ඩායම් හැංගීම් එකවන්න සටන් කිරීම ආදී කරුණ ඇතුළත් වෙනවා. පන්දු පිරිනමනවා ලබා ගන්නවා. අපූර්ව ලබා ගැනීම උපක්‍රමයක් භාවිතා කළා. නමුත් අවකාශ ලැබුණේ නෑවර. ඔන්න හුංගමට අවස්ථාව. දකුණු ලක අපූර්ව විද්‍යාලේ පාරක් එල්ල කරනවා. ඉහළින් පන්දුව ලබාගෙන සූදානම් ප්‍රතිවාදීන්ට යොමු කරන්න. යොමු කිරීම සාර්ථකයි. තවම හුංගම කලාපේ ක්‍රීඩිකාවන් නොමැති ස්ථානයක් හෙව්වේ. නමුත් එවැනි අවස්ථාවක් හමුුණේ නෑ. වේගයෙන් යොමු කරන්නේ පන්දුව ප්‍රතිවාදීන්ට. පිළිගැනීම සාර්ථකයි. ඉහළට ඔසෝමි. උහන ක්‍රීඩිකාවන් ප්‍රතිවාදී කලාපයට පන්දු යොමු කරන්නේ. වේගයෙන් සාර්ථකයි. ලකුණු හුංගම කණ්ඩායමට 17යි 19යි. තනි ආවරණය දැක්කා හුංගම ක්‍රීඩිකාව පෙරපෙළේ ප්‍රහාරිකාව. ඒ නිසා එය හරවා පහර එල්ල කළා. මෙන්න බලන්නේ අවස්ථාව.
ayah kriyat makona upakrama sili paharak ayella kale saarthakai keti vivek kalayak laba ganna kandayamakata keti vivek kala ekawategedi dekak labenawa ein dan laba ganna ubana tissapura kandayama keti vivek Kandayam dekhama me taraga wate jayagrahane kirime apekshawen kiti vivekayak laba gana kridikawan kandayama saha puhunu karuwan ounoun adahas hoomaru karaganimin vivekayata labunu kalaya awasan nawathat tamange antayan weta kandayam deka gaman karanne hondama adhyapane addakimai kiyala kathawak tiyena me laba ganna addakim Mohonge idiri gaman magata wadat pitu halak konoata kisima sakyak nae. Visheshayen uhana wage aetha pahasuka madu pradeshayakata me addakim wadat wedagath wenawa. Tarange aarambh wenawa. Apa nawathath kreeda pitiye sita obata obe saman patratata lang wenawa. Mena panduwa yomu kala. Ita apurwata laba ganeem. Peda kalape. Panduwa laba gane. Usaha gatta namuth Ajnana usahayak mokada osawadun panduwa dalata yatin tibune aya paharak gasanda usaha ganeemedi dale wedune e nisa uhunata lakunak labena lakunu 20 lakunu 17 visuwana lakunu laba ganna uhuna tissapura kandayama panduwa pirinamannat oun sudana wate bagin kandayam dekama jayagrahana kara tibenni pirinamima saarthakai piliganeemat e ayurinma ඇඟිලි තුඩු මත දැවටුණු පන්දුව තවමත් උහන තිස්සපුර කලාපේ වේගයෙන් උත්සාහ කරනව එල්ල කරන් දැල ආසන්නෙම සිටින ක්‍රීඩිකාවන් තිස්සපුර අපිට කිව්වා මනෝජ් ඔවුන්ට පසුගිය කාලේ නොමිලේ ලබා දුන්නයි කියලා අඳුනකල පැලැස්ස බන්ධනාගාර ගෘහස්ත ක්‍රීඩාගාරේ ඒ පුහුණුකරු අපිට කිව්වා විශේෂයෙන්ම කියන්න කියලා බන්ධනාගාර නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා කියලා ඒ වගේම නව විදුහල්පතිතුමිය හුංගම විජේබා පාසලේ මනා සහයෝගය පිටුවහලක් ලබා දෙනවා මේ ක්‍රීඩාව වෙනුවෙන් පන්දුව පිරිනමන අයවත හුංගම කණ්ඩායම පන්දුව ලබා ගැනීම වේගේ ඉහළට යොමු වන පන්දුව උහන ක්‍රීඩිකාවන් සාර්ථකව ලබාගෙන හොඳින් පාලනය කරමින් ප්‍රතිවාදී කලාපයට යොමු කරන්නේ තවමත් පන්දුව ඉහළ වේගයෙන් එල්ල කරන්නේ පහසුවෙන් ලබා ගන්න ලකුණ හුංගම කණ්ඩායමට අපි ප්‍රහාරිකාවගේ ලක්ෂණයක් දැක්කා හැම වෙලාවෙම දෙවන කලාපයේ අංක දෙක කලාපයෙන් පැමිණ එල්ල කරන්නෙම අය දකුණට කවාකාරව හරවා එල්ල කරනවා. ඒවර සාර්ථක කරගන්නවා. හුංගම විජේබා. නැවතත් තවමත් පන්දුව ඉහළ. වේගයෙන් යොමු කරනවා. වේගයෙන් මෙන් උත්සාහ කරත් ඒතරම් වේගයක් නැහැ. දැක්කටත් පසු ආක්‍රමණශීලී පහරක් එල්ල කළේ අංක දෙක ක්‍රීඩකාව එරන්දි. එරන්දිගේ ඒ ප්‍රයත්නයේ සාර්ථක වෙනවා ලකුණක් ලබා ගන්නවා මේ අවස්ථාවේදී අම්පාර උහන කණ්ඩායම අම්පාර උහන මේ වන විට වසර ගන්නවා තුළ ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගන්න බිහි කර අවසන් හුංගම විජේබා කණ්ඩායමත් එසේමයි පන්දු ලබා ගන්නවා උපක්‍රමශීලී පන්දු යොමු කිරීම ඔව් පසු කලාපයේ සිට ඉදිරියට පැන පහරක් කළ කෙනේ ප්‍රහාරක රේඛාවේ පිටිපස්සෙන්ලා ක්‍රීඩා පිටින් ඉවතට පන්දු වීසිවන්නේ පැති රේඛාවට අඩියක් විතර ඈතින් තමයි පන්දුව වීසිුනේ අසාර්ථකයි හුංගම විජේබා කණ්ඩායමට ලකුණක් ලැබෙනවා ඔවුන් ලබා ගන්න 22 වෙනි ලකුණ 19 වෙනි ලකුණ 19 වෙනි ලකුණ 22යි අම්පාර උහන කණ්ඩායම කියුණු වටයක් ක්‍රියාත්මක වන්නේ බලමු ඔයත් ගොඩ ගත්තා පන්දු ගොඩ ගැනීම අතින් කණ්ඩායම් දෙකම සර්ව සම්පූර්ණයි එතරම් විශ්වාසනීය පහරක් නොවේ එල්ල කළේ නැවත ක්‍රියාත්මකයි පයිප් ඇටැක් නැත්නම් පසු කලාපයේ සිට ලෝකයේ ප්‍රසිද්ධ ජනප්‍රිය කණ්ඩායම් භාවිත කරන මේ පහර ආවරණයට පෙරාතුව එල්ල කරන්නේ කියන්නේ වලක්වාලීම එන්නට පෙරාතුව ඵලදායි පාරක් හැටියට නම් කර තිබෙනවා ලෝක පූජිත විචාරකේ
විසිතුනට දහනවයක් ලෙස තාමත් උහන තිස්සපුර කණ්ඩායම ඉදිරියේ පසුවන්නේ. පළමු තරග වටේදී තාමත් අවාසනාවන්ත අත්දැකීමට ඔවුන් මුහුණ දුන්නත් ඉතිරි තරග වට දෙකේදී ඒ අවාසනාව ඔවුන් සමග නැති බව ඔවුන් ක්‍රීඩා විලාසයත් සමග පෙන්වනවා. හැබැයි හුඟම විජේබා කණ්ඩායමක් කරට කර හොඳ තරග රටාවක් පෙන්වුම් කරමින් ජීවයෙන් යුතුව තරගයට අවතීර්ණ වෙනවා. නැවත ජීවයේ ශක්තිය ධෛර්යය සියල්ල කැටි වුණු අපූරු අවසන් තරගයක් බලන්න ආසයි තෙනවා. දර්ශනීයයි චමත්කාර ජනකයි. පාරෙල්ල කරන ලබා ගන්න උපක්‍රමයක් භාවිතා කළාමත් උපක්‍රමයට ඉඩ නැහැ. හුංගමින් අපූරු රැලියක් දෝලනය වෙනවා දෙපසට. අපූරු අලස්සන දෝලනයක් වාසනාවන්ත අන්දමින් උහන පෙර කලාපයේ විනිසුරු අභියසමයි පන්දුව අක්‍රියවන්නේ. පිරිනමීමට අවස්ථාවක් ලැබෙනවා හුංගම විජේබා කණ්ඩායම. බලන්න මේ අවස්ථාව මනාපුන රූපණයකින් අපට දක ගැනීමට හැකියාව ලැබෙනවා. ගම්යන් නම්බල ඉන්න යෞවන දරුවන්ට හොඳ අවස්ථාවක් මේ ජාතික රූපවාහිනියේ මේ සජීවී දර්ශන තුළින් ඔවුන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. පන්දුව පිරිනමන නැවතත් පිරිනමනු පන්දුව ලබා ගැනීම සාර්ථකයි. නැවතත් එවරයාලිය සාර්ථකයි. දැන් තරම් සුබදායක නෑ. මේ වගේමයි මේක පෙරවටයක් සිදු වුණා. පළමු තරග වටේ පන්නා දිනා ගත්තා හුංගම කණ්ඩායම. නැගෙනහිර පළාතත් දකුණ පළාතත් ගැටෙන මොහොතක් DSI සුපර් ස්පෝර්ට්ස් තරග මාලාව 21 වෙනි වරටයි මේ අද ක්‍රියාත්මක වන්නේ. මම දන්නේ අවසාන කෙටි විවේකය හුංගම කණ්ඩායම කෙටි විවේක දෙකම මීට පෙර ලබා ගත්තා. දැන් දෙවන කෙටි විවේකයේ ලබා ගන්නා උහන කණ්ඩායම. හුංගම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අශාන්, සහාය පුහුණුකරු සඳුනි, අභ්‍යාසක සුරේකා ක්‍රියාත්මක වෙනවා. උහන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර, ඒ වගේම සත්‍යා සහාය පුහුණුකාරණිය, අභ්‍යාසක චතුරි ක්‍රියාත්මක වෙනවා. උහන කණ්ඩායමේ සුලක්ෂණා නායිකාව රන්දි හර්ෂණි, රන්දිමා කුෂානි, සවන්දී සහ සුභාෂිණි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායමේ නෙත්මි හිරුණි, උභාෂි නිපුණි, චමුදි පවණි, කෞශල් දුනීෂා ඒ දකුණු ලකින් බිහු හුංගම කණ්ඩායම ක්‍රියාත්මක වෙනවා. මෙන්න පන්දු පෙන්නවෙනවත් කෙටි කාලයෙන් අනතුරු 23-21. අම්පාර 24 වන ලකුණ ලබාගත් මොහොත ඔන්න මනෝ දැන් තමයි සෙල්ලම තියෙන්නේ 24-21. ජයග්‍රාහී ලකුණට සූදානම් මුහුණ තිස්ස පොර කණ්ඩායම. මේ වටේ උහන කණ්ඩායම ජයග්‍රහණය කරොත් වට දෙකට එකක් ලෙස පෙරමුණ ගන්නේ උහන තිස්ස පොර කණ්ඩායම. ආරිය අපූර්ව තරගයක්. ග්‍රමණය වෙන අයුරින් ලබා දුන් පිරිනමීම දැර යොදා එල්ලකම නැවතත් හතර ක්‍රියාත්මකයි. නිපුණි දිලේෂිකා උස පන්දු ප්‍රහාරිකාව. සෙන්ටිමීටර් 165 උස මෙන බාන දිලේෂිකා. අය වොලිබෝල් ක්‍රීඩාවට පමණක් නොවේ මල්ල ක්‍රීඩාවට දක්ෂ බව පුහුණුකරු මා සමග ප්‍රකාශ කළා. අපේ සුභපැතුම් හරිම දර්ශනීය දැකුම්කරු තරගයන් නිමාවට පත් වුණේ. මෙන්න පෙර අවස්ථාවන් අපි බලමු. තප්පර කීපයකින් අපිට බලන්නට පුළුවන් ඒ අවස්ථාවන්. මෙන්න බලන්න පෙර කලාපයට එල්ල කරන ආකාරය, උපක්‍රම භාවිතා කරන ආකාරය, සුවතතාවයේ සහෝදරත්වයේ සෙනෙහස එකතු වුණු ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් වුණු තරඟ රටාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා.
විසිපහයි දහටයි විසිපහයි දෙකයි. අපේ ප්‍රධාන පාලක මැතිරිය සමග මොහොතකට එකතු වෙනවා. ජීවිතේ කාගේ අපගේ තෝරා ගැනීමවල ප්‍රතිඵලයයි. ඔබ කැමැතිම පාසල් පාවහන් නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිති අභිභවය වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇත. නිවැරදි දේ හරියටම තෝරා ගන්න. DSI Super Sport. නියම ඔරිජිනල් පාසල් පාවහන්. Are you looking for something? Hey, thanks, man. Just take the beat with you. Discover RV at Leisurewear. Shop at rv.lk or our store at Maitland Crescent. RV, mission critical sportswear. Jeevite kage apage thora ganeemala pratipalayai. ඔබ කැමැතිම පාසල් පාවහන් නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිති අභිභවය වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇත. නිවැරදි දේ හරියටම තෝරා ගන්න. DSI Super Sport. නියම ඔරිජිනල් පාසල් පාව. හතෙන් පහළ බාලිකා අවසන් තරගයේ සිවුන තරග වටය සාර්ථකයි යමු. මසම ඉන්නවා. දැන් විචාරය සඳහා චාල්ස්. චාල්ස් ඉතමත් හොඳ තරග වට තුනක් පැවැත්තුනා. මෙහි පළමු තරග වටේ ජයග්‍රහණය හුංගම විද්‍යාලයේ ජයග්‍රහණය කළා. ඉන්පසුව දෙවන සහ තුන්වන තරග වටවල ජයග්‍රහණය ඉතමත් හොඳින් ලබා ගත්තා උහන තිස්සපුර විද්‍යාලය කණ්ඩායම. සමහර වටක මේ තරග වටේ ජයග්‍රහණය උහන කණ්ඩායම හිමි කරගත්තොත් පස්වන තරග වටේට යන්නට වෙනවා. හැබැයි උහන තරග වටේ හිමි කරගත්තොත් මේ වටේ නවසන් වෙනවා තරග. හවු දර්ශන අතවසන්න පසුගිය වසර 16න් 15 තරගමාන ආරම්භදී නැවැලිම තරගකාරී රටාවක් මෙම කණ්ඩායම් දෙක තුළින් විශ්වවා එම තරගකාරී රටාව ගිලිහි ගොස් නැහැ. තවමත් ඔවුන් මේ මට්ටමේම තබා ගන්න තියෙනවා තමගේ තරංකාරීත්වය. හොඳයි බලමු අපි හුඟබට තරගයේ දිගට පවත්වා ගියාමට හැකි වේද? එහෙම නැත්නම් අම්පාර කණ්ඩායම තරගය අවසන් කරා විදිහට. උහන තිස්සපුර කණ්ඩායම පළමු ලකුණු ලබා ගත්තා. දැන් තමන්ගේ පළමු ලකුණු ලබා ගන්නට සමත් වුණා. හුංගම කණ්ඩායම විශේෂයෙන්ම මේ කණ්ඩායම් දෙක අතරේ පළමු තරඟ වට තුන මිතාමත් තීරු ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ. ඔව් විශේෂයෙන්ම අම්පාර හුන්න කණ්ඩායම පළවෙනි තරඟ වටේ මදක් ඉදිරියෙන් හිටියා. හුංගම කණ්ඩායම පසුපස හඹා ගොස්සම තරඟ වටේ ජයග්‍රහණය කරා. ඒ තමයි මගේ අම්පාර කණ්ඩායම සිදු පාඩුව. දැල්ලකුණු සංඛ්‍යාව දෙකයි හුංගම කණ්ඩායම් ලකුණු දෙකක්. පළමු අතාවර තමයි පළමු තරග වටින් පසුව හුංගම කණ්ඩායම ලකුණු ලබා ගැනීමේදී ඉදිරියෙන් ඉන්නේ. දැන් දෙකට එකක් විදිහට මෙන්න හුංගම කණ්ඩායමේ පන්දු පිරිනැමීම තම සාර්ථකයි. විශේෂම දර්ශනමා දකිනවා හුංගම කණ්ඩායමේ පන්දු ගොඩ ගැනීම පසුපස කලාපිසල පිටිය රැකීම ඉතාමත් අනර්ග තත්ත්වයකට එනවා. මේ කියද්දිත් හොඳ පන්දුවක් ගොඩ ගන්නවා අවස්ථාවේදී. සුලක්ෂණගේ පහර මෙන්න එවර සාර්ථකයි. තමා දක්ෂ පන්දුවට පහර එල කිරීමක් නිස ස්ථානයේ අවබෝධ කර ගනිමින් පන්දුව ක්‍රීඩිකාවගේ දකුණු පසට වන්නට සීමා ඉර තුල පදිත ක්‍රමින් ලබ ප්‍රතිශත සමය ක්‍රීඩා පිටියේ අංක 2 යනි ස්ථානයෙන් තමයි ක්‍රීඩා පිටිය හරවා පහර එල කරේ. ක්‍රීඩා පිටියේ
කතර ක්‍රම නැත්නම් ක්‍රීඩා පිටි අංක දෙක කලාපේ තමයි විරුද්ධ ක්‍රීඩා පිටිට පන්දු යොමු කරන්නේ ප්‍රහාර ක්‍රීඩිකව ඉතාමත් හොඳ නිසා සුලක්ෂණාට තනියම තරඟ වාටියේ ඉදිරියට ගෙන යාමට දැඩි ප්‍රයත්නයක් උත්සාහයක නිරත වීමට සිදු වී තිබෙනවා. නෙත්මි දිල්වාංචලිගේ ප්‍රහාර සාර්ථක වන්නේ නැහැ. දැල තුලටමයි ප්‍රහාර එල්ලවන්නේ. ඒ අනුව ලකුණක් හිමිවන්නේ මොහන කණ්ඩායමට. මේ හොංගම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විශේෂම දර්ශන මතක් කළ යුතුයි හොංගම කණ්ඩායම සහ අම්පාර කණ්ඩායමේ පුහුණුකරුවන් දෙපළ විශේෂම ඔවුන් ගිය වසරේ මෙම තරඟාවලිය 17 පහළ අවසන් මහ තරඟයට පැමිණියා දේශය අවසන් ලිබෝ තරඟාවලිය හසන් අලියනගේ හොංගම කණ්ඩායම මෙහෙවද්දි ඉන්දික අම්පාර කණ්ඩායම මෙහෙවන සුලක්ෂණ ඇය කවුරුන්ද යනවාගේ යලිත් වතාවක් ප්‍රකට කළා හරියටම ක්‍රීඩා පිටියේ වැඩිම දුරක් තිබෙන ස්ථානයේ ඇය පහර ලකන බය වෙන්නට කිසිම අවස්ථාවක් නැහැ ක්‍රීඩා පිටින් පන්දුව එළියට ඇත්තම දර්ශන ශ්‍රී ලංකාවේ කාන්තා වොලිබෝල් ගැනත් බය වෙන්නට දෙයක් නැහැ මම හිතන සුලක්ෂණ වගේ ක්‍රීඩිකාවක් අපිට දාය දෙව මගිය වසරෙත් මේ කතාවම පැවසුවා සුලක්ෂණ ක්‍රීඩිකාව ඉතාමත් ඇසවීම තාක්ෂණයේ උපක්‍රමශීලීත්වය පැහැදිලිව ජාතික මට්ටමේ ක්‍රීඩිකාවකගේ ලක්ෂණ පෙළුම් කරනවා අය කුඩා කල සිට තවත් පහරක් සුලක්ෂණ අතිශයින්ම කාර්ය බහුලයි හා ඒ වලත් සාර්ථකයි ඒ වලත් සාර්ථකයි ඇය ඇය තනියම ඇය වටා කණ්ඩායම ගොඩනගා ගනිමින් නායිකාව විදිහට කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා පෙරතරග වටතිකේදීත් මෙහිදීත් ඇය ඒ කාර්යභාරය ඉෂ්ට කරන හැබැයි කණ්ඩායම ක්‍රීඩකවන්ගේ මීට වඩා සහයෝගයක් ඇත ලැබී තිබේ පැහැදිලිව මේ අත්වශ්‍යම දර්ශන අපි මෙම සුලක්ෂණා වෙන් ක්‍රීඩිකාවන් ආරක්ෂා කරගත යුතු මා පුන පුනක් ගිය වසරේ සිටම මේ දුටු දවසේ සිටම ප්‍රකාශ කරන විශේෂ මා ජාතික පුහුණුකරු වශයෙන් මට ඉතාම වගකීමක් තියෙනවා එවැනි ක්‍රීඩිකාවන් ගැන ප්‍රකාශ කිරීමට ඇය ඉතාමත් ආරක්ෂා සහිතව රැක බලා ගත යුතු ක්‍රීඩිකාවන් අවශ්‍ය පහසුකම් සරසාදී හොඳ හොඳ එසවීමක් වෙන මීම වැරදි උපක්‍රමශීලීව මෙන්න සුලක්ෂණාට ඇයි වැරදි පහරවල් එල්ල කරන්නේ නැහැ හරි හැටි තෝරා බේරා ගන්න මින් තමයි පහර එල්ල කරන්නේ ඉවර සාර්ථක වන්නේ නැහැ ඕන කණ්ඩායමට පබසර නෙත්මි දිල්වාංචලි ලකුණු දත්ත හොංගම් විජේ බා ලකුණු 4යි 5යි අම්පාර හොන කණ්ඩායම මෙන්න නෙත්මි තරමක් උස ක්‍රීඩිකාවක් පන්දු පෙරණීම සඳහා පැමිණෙන්නේ කණ්ඩායමේ ක්‍රීඩිකාව මේ නෙත්මි ගිය වසරේ දර්ශන 15න් 15 අවසන් මහා තරඟයට තේරිපත් වෙන මෙම කණ්ඩායමද ඒකම 16න් 15 පාසල් ක්‍රීඩා තරඟාවලිය අවසන් මහා තරඟයට තේරිපත් වෙන මෙම ක්‍රීඩිකාවන් කණ්ඩායම් දෙක ක්‍රීඩිකාවන් අතරේ අනවබෝධය ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු ලබා දෙන ආකාරය පෙන්වුම් කරන්නේ අවබෝධය සභාවගත යුතු තමගේ කණ්ඩායමේ සමාජිකවන් පිළිබඳව සහ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අනුගමනය කරන උපක්‍රම පිළිබඳව වැඩි වේලාවක් නැහැ මේව අනුගමනය කරන්නට අවබෝධ කරගන්න සහ ප්‍රතිවාදී සලස්ම සකස් කරන්නට මාර්ගානේ හොඳ පන්දු පිරිනමයක් දැර්ශනයේ අවස්ථාවේදී ජාත්‍යන්තරය ಉಪಯೋಗي කරගන්න උඩපැන්න නැත්තම් ජම්පි සර්විස් කමිට පන්දු පිරිනමෙම වයස් සීමාවේ ක්‍රීඩිකාවකගෙන් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ ඉහළ පන පන්දු පිරිනමයක් මම හිතන්නේ අද දවසේදී අපි දැක්ක හොඳම පන්දු පිරිනමයක් මන්න ඉන්දික හුංගම ගමන අඩාල ක්‍රීමට ප්‍රථම කටි වේග ලබා ගන්නවා අම්පාරේ ඉන්දික දැන් මේ වගේ වෙලාවකදී පුහුණු කරු කතා කරන්නේ මොනවද කණ්ඩායමත් එක්ක අතෝෂෙන් පුහුණු කරන ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ කතා කිරීමකට වඩා ලකුණු එක දිගට ලකුණු ගලා යාම වළක්වා ගැනීමට මෙම කණ්ඩායමේ රිද්මය බිඳ ගැනීමයි පළවෙනි කාරණාව පුහුණු කරුගේ මීළඟ උත්සාහය විය යුත්තේ පළමු වෙන්න එන පන්දු පිරිනමන පන්දු ලබාගෙන හොඳ ස්ථාන මාර්ගයක සයිඩ් අවුට් එකක් තමයි කණ්ඩායම ලබා ගැනීම තමයි ක්‍රීඩිකාව දිනු කලින් දෙන්නේ සහ නිරන්තරම ක්‍රීඩිකාවන්ගේ මානසික ශක්තිය එතන තබා ගැනීම ඔබ දිරිමත් කිරීම මේ වගේ දේවල් සාමාන්‍යයෙන් මේ මෙවැනි තරගයක් තුළ උපක්‍රම සකස් ගන්න බෑ සකස් කරපුවා අවබෝධය තිබෙනවා උපක්‍රම ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා සියලු උපක්‍රම සියලුම දේ ඕන්න gedara වැඩ විදිහට කරලා තිබෙන්නේ
Kartika pandu gudakin ini. Kartika lari nih. 10 points. Namun points lebih ini nih. Omai tane Devarak isparsa khala kila thamai mandal wajira emu pandu. Nith virodi kriyawak vidhiyata nam kare. Devarak. Nah, aten Devarak Devarak isparsa wasai salakenne. Winisikaru thamai teerne karanne Devarak dawuna gana patin. Finish kirimat pahasu nae volleyball kila. Ah, dilimu itamat vegawat kridawa. Anggap pandu saka sama hendim pandu laba deno. Tawat lagu nak honda ihela ya mak honda ipili mak sahitawai. Memu kritikawa praharel kere angka hatar kritikawa. Dan lakun gahatun lakun namanya. Nipuni dil syaratamai praharel kere. Hingga mau wijib bagi dia di kanda ini kritikawa. Sudah nampak dulu mukeran itu. Wamak kritikawa. Tawat lagu nak kimenawa pandu pinami mak tole nitamat honda. Wamat kritikawak pandu yomukiri masa dakunat kritikawak pandu yomukiri mas pratiwadikan dia mana mana akar indah balapan kerana kita amat menyesak darshan wicara maupun wamat kritikawan swayanu pasal kanda mula jati kanda mula wamat kritikawan obat mata kat ini medical kreatif mana Japani nisida kritikawan oh wamat kritik kita amat ihla mati muda samdakanu om wamat kritikawan sah kritik betul tak semua wamat pandu pinam yang kita amat akosta yang tamai pandu laba. Prahari, kita nak beri jam ya. Ini prahari antar kita tu bila. Madah dilesika, honda ipili mak laba kan nazar. Dilesika, pasukan wasret pahlawan palakan dah me kira kerat. Ita amat honda kira kerat. Dilesika. Jemu den, lakun dah tu tengah ekremen. Parut dia awam kiri kan nakar ya. Main nawamat kiri kah bagi pandu yang kiri. Ebara piti ni betul. Kalau tidak nak turun ke makanda. Ia wasitawi dan sulakshna asar takkan wap praharak elokan usah dari media namun kesewatan obat itu hari ini lakumu parut teraya awam keraga ni thamai hasan gel balapan tu ne kiti bivik elabagan. Ne kiti bivik asar takkan di bawah wasitawi di lakumu ehek parut teraya dakpa thamai dan di lakumu hatra ke parut teraya timba kiti bivik elabagan. Hingga makanda ini film kredit kawan eka wanwa thamagi makanda ini cair dah ni beri beri pada kerana tentang dasyata dan edini dekini edi. Ekenneka memahami ekennek kideringnya, ilang memahami tawat ekennek kideringnya. Hebei, uhana kanda ya, ek kritikawak mata paman agud negena karya dakwa menawa. Ee own te amma karya ekta awas daya ke sabtya kimi hekia waktu bina. Menne sama menawa mangitan randu kritikaw hikir pandu kita bina. Iwatan kila ya, bil wakarne pandu. Atarin dausa kramu kita bina tulah. Awas nawa ud patu tenawa pandu. Lakunu datu samai, lakunu dahatunai mevidi. Karena kelakar nawa pandu nidalnya yumkarno. Awastawa ini asar tak kau, nama kita nu hundal. Awastawa tipba, thamang kita lakunu khanda, kita lakunu idiri itu, thama kan kita lakunu dahat rak dakpa, yang kita namu kesewitat, lak potam lakunu dahat rak lakunu laba kan nu, ampar kan dah. Khususnya mukul dah, nama hundal pandu pilihan mimak sedekar minsit nama hotakai. Jadul tawa ini pendasih nekaran, lebar asar takai ni sistan ini pandu pati teh. Mangi tan angka hatar kredit awal, awasta dekai dia upandu, ni dalil kita putih tulah, katanya dekai hari ram di mak kredit awal, mangi tan ni thamai. Nipuni. Ayam makar kredit ini kasut di nak cara tak lebih ni, main asar takai lebar. Apa dua dasar ni? Ewasta wajib kredit kawan nisya karo thamang ke pandu handu naga tenai angka hatar hatar kredit kawan hatar ni pandu thamai. Madis itu atau yang mukurmin angka dekat kredit kawan istana kat kiri masar tengen. Masar tengen ni. Kredit kawan istana kat kiri masar tengen ni ewasta wajib. Ini pernah mimu? Dalam wadimi? Kartu kuning ni mak. Rakshina ke pahara? Tama sudah pandu gorden ke gani mak. Isteri semua jatuh antara mat me pandu gorden gani mak. Kenapa tak sulakshana? Kenapa tak pandu udu boleh mak? Tidak berani nanti. Ma perak senahan kelah darshana. Perak senahan kelah memuhung ke kredit kawan ke upacara. Own wedding version bawita kerana pandu gorden gani. Piti araksha kerana. Isteri tak telakunak ikhwan ini. Bukan kandem? Mana? Dan lakukan dasir dah hatrai. Mana kanda melakukan dasya? Dipilih yang kerana pandu. Ha, kita masih hendak berikan ini.
හොඳ පිරිනැමීමක්. එසවීම මෙන්න ප්‍රහාරය. ඉහළ පැන්නත් වේගෙන් වේගෙන් ප්‍රහාරය එල්ල කරන ඒ අවස්ථාවයි තමයි පන්දු උඩ ගන්නවා. කඳින් පන්දු සකසා දීමක්. ක්‍රීඩා පිටිය තුලයි පන්දුව තවත් ලකුණක් කියනවා ලකුණු තත්ත්වය 10 9ට ලකුණු 20යි. මේ තරගය තුළ උණුසුම තරග වටේ මේ විය හැකි. මේ කණ්ඩායම් දෙකම දන්නා විශේෂයෙන්ම හුංගම විද්‍යාලයේ කණ්ඩායම දන්නා ඔවුන් මේ තරග වටේ ජයග්‍රහණය කළ යුතුමයි. නොවේසේ නම් මොහොන කණ්ඩායම ජයග්‍රහණය වෙන නිසා. නායකව පබසරා. හුංගම කණ්ඩායම කෙසේ හෝ තරගය අල්ලාගෙන සිටිය යුතුයි විදිලි නොදී. නැත්නම් තරග වටේ පහක් දක්වා ඇදියන්නේ නැහැ. මතනි තාම පොඩින් පන්දු ලබා ගත්තා. ඒ වර්සාර්ථක ප්‍රහාරයක් සහ හොඳ ගුණගැනීමක්. අපහසු අවස්ථාව ගුණගත්ත පහසු අවස්ථාව ගුණගත්තේ නැත. පැහැදිලිවම පැහැදිලිවම ඒ බලාපොරොත්තු නොවුණු අනපේක්ෂිත අවස්ථාවකට තමයි යමුවන්නේ තමන් හිතන්නේ නැහැ පන්දු එක පාට තමන් ඉදිරියේ පදිත වෙයි කියලා. කෙසේ වෙතත් කලින් පන්දුව බලාපොරොත්තු වුණා වේගෙන් පාරක් එල්ල කරයි කියලා. එම නිසා තමයි පන්දු උඩ ගැනීමට හැකිවන්නේ. ලකුණු 20යි සමව හතරවන තරග වටේ. මෙන්න පබසරා නායිකාව. හුඟම විජේ බාවිද්‍ය හලේ. ඉහළට ඉපිනෙමින් යොමු කිරීම පන්දුව ලක්ෂණ 20යි වේගවත් පහර සාර්ථක ගොඩ ගන්න. ඒ වර පිටියෙන් ඉවතට ක්‍රීඩිකාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ විනිශ්චයකරු තීරණය කරනවා නීති විරෝධී ක්‍රියාවක් ගල ස්පර්ශ කරනවා පහර දුන් ක්‍රීඩිකාව. බලමු අපි මේ හැකියාව ලැබී වේද කියලා බලාගන්න. මෙන්න මේ අවස්ථාව අපිට නිසියාකාරව පේන්නේ නැහැ. අපිට තීන්දුව කරන්න බෑ. විනිශ්චකරුගේ සියුම් ඇහැ තමයි අවස්ථාවේදී යමුවන්නේ. ලකුණු 21ක් දැන් හොඳ පන්දුවක් නෙමෙයි. ඒ වර සාර්ථකයි. දැන් ලකුණු 21 කණ්ඩායම ඉතාමත් තියුණු තරඟ අවසානයේ දක්වලා ගැනීමේ හැකියාවක් ලැබෙවි. පැහැදිලිවම දර්ශන මේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තරඟයක වට තුනෙන් ඉවර වෙන තරඟයක උණුසුම චමත්කාරය උද්‍යෝගය නෑ. නමුත් මෙම තරඟයේ සියලු දේම කැටි වී තිබෙනවා. දක්ෂතාවයන් සියලු දේ තිබෙනවා. නැමීම ගොඩ ගැනීම පහරයි ගොඩ ගැනීම දෙකම තාක්ෂණ නිවැරදි. එවර සුලක්ෂණ තමගේ කණ්ඩායම ලකුණක් ලබා ගන්න සමත් වෙන්නේ. ඔබ බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක තමයි තමගේ අධ්‍යක්ෂින් භාවිතා කළ යුතු. අතර මෙම ක්‍රීඩිකාවේ මද්දකින් භාවිතා කරමින් පිළි පසුපස කලාපයේ මම හිතන්නේ රේඛාව ස්පර්ශ කරන්නේ නැතුව හිමින් කල්යල් බලා පන්දුව යොමු කරනවා නිසි ස්ථානයට. පන්දුව වේගය ලබා ගන්න සමත් වන්නේ නැහැ. කෙසේ වෙතත් ප්‍රතිඵලය ලබා ගන්නවා. දැන් ලකුණු 22යි. සමහර අතරේක ලකුණු සංඛ්‍යාවට යන තරඟ වටයක් වන්නට පුළුවන්. පැහැදිලිවම විශේෂම දර්ශන තමන් බලාපොරොත්තු වන වේගයෙන් පන්දුව පැමිණියේ නැහැ. පන්දුව ගොඩ ගන්නට හැකියාව තිබුණු පන්දුව. ලකුණු සමතත්වයේ ප්‍රබෝධා වමදින් පන්දු පිරිනමන්නිය සූදානම් ප්‍රතිවාදී කණ්ඩායමට පන්දු පිරිනමන්නට යතරවරේ. දැන් තරගයේ උණුසුම් වන විට මොහුණ කරුවන් අතර උපක්‍රමශීලීත්වය ක්‍රියාත්මක කිරීම උණුසුම් ආකාරයෙන් දක් ලැබෙන්නේ. කණ්ඩායම් දෙකේම පුහුණු කරුවන්ට කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන්ට අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කිරීම. ලකුණු 22යි 21යි. ලකුණු තත්ත්වයේ වෙනසක් සිදු වෙනවා. මාය කලින් සඳහන් කිරීම උත්සාහ කරොත් ලකුණු සටහන් කරු පිළිමද විශ්වාසය තැබුව. ලකුණු 23යි 21යි නිවැරදි ලකුණු සංඛ්‍යාව දැන් වාර්තා වෙනවා. ඕන කණ්ඩායම් ලකුණු 23ක් ප්‍රශංසනීය ගොඩ ගැනීමක් හුංගම විජේබා ක්‍රීඩිකාවන්ගෙන්. එවර හොඳින් පන්දුව ගොඩ ගත්තේ නැහැ අවස්ථාවේදී. හොඳින් ඔසව ගන්නවා පන්දුව. වේගෙන් පාර කළගෙන ක්‍රීඩා පිටිය තුලයි පන්දුව මෙන්න 22 ලකුණු ලබා ගන්නවා හුංගම කණ්ඩායම. අපි කලින් සඳහන් කළ උහන කණ්ඩායමේ සිසු ක්‍රීඩිකාවන්ගේ සහය ලැබිය යුතු සුලක්ෂණාට විශේෂම කණ්ඩායම් නායිකාවට
ඒ ගොඩගැනීම සාර්ථකුනේ නැහැ. ඒ ගොඩගැනීම සාර්ථක නොවීමේ ප්‍රතිඵලය ඉන්පසු විජේ බා කණ්ඩායම ලකුණු කිමිනු. පැදලොම දර්ශන මේ අවස්ථාවේදී හුම් අම්පාර කණ්ඩායමේ සුලක්ෂණ ඉන්න ක්‍රීඩා පිටියේ පසුපස කලාපේ එම වාසිය ලබා ගත යුතුයි හුංගම කණ්ඩායම තරඟ ජයග්‍රහණය කිරීමට නම්. මෙන්න. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් පන්දුව ගොඩ ගැනීමට තිබ්බා ආවරණ වැළැක්වීමකට නොයා. කෙසේ වමුත් වැළැක්වීමේ දෑතේ පතතුණු පන්දුව ක්‍රීඩා පිටියේ තුලයි. ඉතාමත් වේගෙන් දැතේ පතදීම තුල වේගය අඩාල වෙනවා නොයස් එනම් පිටිපස් ක්‍රීඩිකාවට ඒ ගොඩ ගන්න තිබුණා පහදිලම එවලේ කුරුමකරු කිව්වා එම වැලක්වීම යන්න එපා නමුත් ක්‍රීඩිකාව වැලක්වීමට ගියා අතේ දවුණු පන්දු ක්‍රීඩා පිටිය තුල පතතුණු අය තමයි සිදුවේ ලකුණු තත්ත්වය 24 යි මෙන්න අවසන් තරඟයේ තරඟයේ අවසාන පන්දුවේ ප්‍රථම අවසාන පන්දුවේ සිටින්නේ වතත් පන්දුව ගොඩ ගන්නවා තවමත් උණුසුම් තරඟ වටය බලමු රල්ල ඉවර වෙයිද කියලා ක්‍රීඩා පිටියෙන් ඉවතටයි ක්‍රීඩා පිටියෙන් ඉවතටයි පන්දුව දැන් ලකුණු 23 ට ලකුණු 24 යි වහන කණ්ඩායමට ලකුණු 24 කුංගම් කණ්ඩායමට ලකුණු 23 ක් මෙන්න දෙවෙනි අවසන් පන්දුවට යොමු වී තිබෙනවා අම්පාර කණ්ඩායම ඔවුන්ගේ දෙවෙනි අවසන් පන්දුවේ තමයි අම්පාර කණ්ඩායම සිටින්නේ බලමු මේ තරඟය කෙසේ වේවිද කෙසේ අවසන් කරාවිද අම්පාරනි මෙහෙ නැත්තම් තරඟේ රැඳී සිටිනවිද හුංගම කියා ආර්ථකුණ පන්දුව කොට ගන්නවා ජයග්‍රහණය කිරීමට තිබූ තරඟ වටයක් කෙසේවතත් ඉන්දික අම්පාර කණ්ඩායමේ කැටි විවේකයක් ලබා ගන්නවා ඔහු බලාපොරොත්තු වුණා එම තරඟය එම තරඟ නිමා කරාව කියලා සුලක්ෂණාට පසුපස කලාපයට යොමු කළ පන්දුවෙන් තරඟ වටේ නිම වේවි ගියා. කෙසේ වෙතත් සුලක්ෂණාගේ වේගයක් තිබුණ නැහැම පන්දු ප්‍රහාරයන ගොඩ අරගෙන හුංගම කණ්ඩායම තමන් සතු කරගත්තා. සම තත්ත්වයකයි පතුවන්නේ. වාසනාවන්තයි ක්‍රීඩා ලෝලීන් මෙවැනි තරඟයක් නරඹන්නට අවස්ථාව උදා වීම ඔබට විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විකාශයක් ක්‍රියාත්මක කරනවා නිෂ්පාදනයක් මේ තරඟයේ ජාතික රූපවාහිනිය. අපි ආරාධනා කරන ඔබට එන්න මේ ජාතික රූපවාහිනියේ නිෂ්පාදන කණ්ඩායම දිවා රෑ වෙහෙසි ජාත්‍යන්තර මට්ටමේ තරඟ අධ්‍යක්ෂකයෙක් ඔබට එක්කරන්න උන් සමත් වුණා සහ ක්‍රීඩිකවන් සමත් වුණා ඉතාමත් උණුසුම් තරඟයක් ඔබට තිළිණ කරන්නට ලබු 24 24යි බලමු දිලේශිකා පන්දුව පිරිනමමින් තම කණ්ඩායම තරඟ වට පහ දක්වා රැගෙන යාවිද එසේත් නැතිනම් අම්පාර කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණය නතු කරගනීවිද අවාසනාවන්ත තත්ත්වයක් පන්දුව ගොඩ ගැනීමක් උන්නා මෙන්න 25 24 ප්‍රථම මෙම තරඟ වටේ අවසන් පන්දුවට යොමු වී තිබෙනවා හුංගම කණ්ඩායම පත වතාවට මෙම තරඟයේ ඉදිරියට යන්නේ ඕන මෙම තරඟ වටේදී මෙම තරඟයේ වටේ අවසන් වීමට ලකුණු දෙකක පරතරයක් දක්වා ගමන් කළ යුතුයි 24න් පසුව ජයග්‍රහණයට අම්පාර කණ්ඩායමට අවස්ථා දෙකක් තිබ්බා. එකක් තමයි ප්‍රථම තරඟ වටේ ලකුණු 5ක් ඉදිරියෙන් හිටියා 22.17ක් වශයෙන් හෝ ඒ අවස්ථාවක හිටියා. දැන් මේ අවස්ථාවේදී ලකුණු 2ක පරතරයක් තබා ගැනීම අවසන් පන්දුවේ හිටියා. නමුත් ඔවුන්ගේ අවස්ථා දෙකම ගිලිහිනා ඔවුන් අතින්. කෙසේ වෙතත් තරඟ වට 5ක් දක්වා ක්‍රියාත්මක වීම තරඟ නරඹන ඔබට ආලින්දේශින තරඟ නරඹන ඔබට ඉතාමත් හොඳ උද්වේගයක කර තරඟයක් නරඹීමටයි මේ අවස්ථාව හිමි වෙන්නේ. මෙන්න විනිශ්චයකරුවන් දෙපළ ඉතාමත් හොඳර වොලිබෝල් තරගයක අත්දැකීම අවසන් තරගයේදී කවුරුන් ජයග්‍රහණය කරයිද පළමු තරඟ වටේ ඕන කණ්ඩායම 22-25 පරාජයට පත් වෙනවා දෙවන තරඟ වටේ ඕන කණ්ඩායම තුන්වන තරඟ වටේ ඕන කණ්ඩායම සිවන තරඟ වටේ ජයග්‍රහණය හිමි කරගන්න සමත් වෙන්නේ හුංගම කණ්ඩායම ලකුණු 26-24 විදියට ප්‍රබල කණ්ඩායම් දෙකක් අතරේ සිවුණු තරගයක් ක්‍රියාත්මක වෙද්දී අපි සූදානම් වෙනවා තේචානි එක එකතු වන්නට තේචානි පන්තනේ බුර මාව ඇහෙනවා
ඒජන්ට් අපි සූදානම් ක්‍රීඩා ලෝඩින් අතර සිට මේ ක්‍රීඩා ප්‍රේමීන් ක්‍රීඩාවට ආදරය කරන අයත් එක්ක ඉඳගෙන කතා කරන්නට ඒජන්ට් වයස වරුදු 17න් 15 බාලිකා අවසන් මහා තරගයේ අවසන් උනේ හුංගම විජය විශ්වවිද්‍යාලය සහ උහලතිස්ස විද්‍යාලය අතර. ඉතින් කවුරුත් නොහිතපු ආකාරයේ උණුසුම් තරග වැටයක් කිව්වොත් හරියටම හරි කණ්ඩායම් දෙකම තාමත් හොඳින් කරට කර මෙවර තරගයට අවතීර්ණ ආකාරය දකින්න ලැබුණා වයස වරුදු 17න් 15 බාලිකා අවසන් මහා තරගයේ. ඉතින් කොහොමුණත් තරග වට හතරකින් අනතුරුව උහන විජය විශ්වවිද්‍යාලයට ඔන්න හුංගම විජය විශ්වවිද්‍යාලයට අවස්ථාව ලැබෙනවා තරගයේ ජයග්‍රහණය කරන්නට. කොමුණත් උහන තිස්ස විද්‍යාලයේ සියලුම දෙනා බලාපොරොත්තු වෙන හිටියා අඩු තරමේ තරගයේ සම වෙලා පස්සේ තරග වටේට හෝ ගිහිලා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා ප්‍රාදි නේද? අපි පසුපසින් නෑ, කොහොම හරි මැච් එක ගහනවා. අපි පැරදුනාට අපේ අක්කලා කොහොම හරි කරලා දිනවනවා. අපි කොහොම හරි බාඩුව ගන්නවා. අපි කොහොම හරි දිනලා අම්පාට ජය අරන් යන්නේ. අන්න එහෙමයි, කොහොම හරි දිනලා අම්පාරට ජය අරන් යන්නේ කියලා තමයි උහණෙන් කියන්නේ. බලමු තරග වටේ කොයි විදිහට අවසන් වේවිද කියලා. අපි යලිත් සුදානම් අපේ විසර විචාරක මණ්ඩල වෙත අවස්ථාව ලබා දෙන්න. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සිට පස්වන වටේ තීර්ණාත්මක පස්වන වටේ වෙනුවෙන් සම්බන්ධ වෙනවා හිතවතුනි. අපි ආරාධනය කරනවා නිවහනේ සිටින ඔබට නැත්නම් වෙනත් ස්ථානයක සිට හෝ තරගයට එක්වන්න කියලා. ඉතාම පියකරු තරගයක් වයස අවුරුදු 17න් 15 කාන්තා නැත්නම් බාලිකා තරගය. මේ පැත්තේ හුංගම විජේබා සහ ඒ වගේම උවන තිස්සපුර විද්‍යාලය අතරයි මේ තරගය පැවැත්වෙන්නේ. තව ස්වල්ප මොහොතකින් පස්සන වටේ ආරම්භ වෙනවා. රූ ස්පෝර්ට්ස් යුටියුබ් නාලිකාව ඔස්සේ මේ තරගය ඔබට නරගන්න පුළුවන්, නරඹන්න පුළුවන්. DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග. තවමත් 17න් 15 කාන්තා තරගයේ සව්ව. තරගවට පහකට තරගය ගෙනියන්න තරම් 17න් 15 ක්‍රීඩිකාවන් ඉතාමත් උණුසුම් තරග රටාවක් තරගකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. තරග ලකුණු 25ක තරගවට හතරක් ක්‍රියාත්මක වුණත් අවසන් තරගවටය ලකුණු 15ක ලකුණු වටයක් හැටියටයි ක්‍රියාත්මක වන්නේ. ඒ තමයි මනෝ ජාත්‍යන්තර නීතිය, ඔලිම්පික් ලෝක ශූරතා, ඒ වගේම මේ සියලු තරග පැවැත්වෙන්නේ මෙන්න මේ ලකුණු ක්‍රමය අනුව. ඒ තමයි අපිත් භාවිතා කරන්නේ. හොඳයි, අපි බලමු. අපි බලමු කවුරු සතුවද උපරිම ජයග්‍රහණයේ ශක්තිය තිබෙන්නේ. කවුරු සතුවද යම්තාක්කුරට වාසනාව පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් වාසනාව රඳා පවතින්න. ප්‍රථම පන්දු පින්නමීම භාග්‍ය ලැබී තිබෙන්නේ හුංගම විජේබා කණ්ඩායමට. එහි ප්‍රධාන පූරකරු හචාන්, හුංගම අංක දෙක ක්‍රීඩිකාව හිරෝෂි මුදාහැරියා පන්දුව ප්‍රථම ලකුණ ලබා ගන්නවා පස්වන තීරණාත්මක වටේ. ජාතික රූපවාහිනිය සමග එක්වී සිටින අපේ මිතුරු මිත්‍රයන්ට කියන්න ඕන කණ්ඩායම් දෙකම වට දෙක බැගින් ජයග්‍රහණය කර මේ තීරණාත්මක ලකුණු 15න් අවසන් වන අවසන් වටය බලමු. නැගෙනහිර කලාපයක් දකුණු කලාපයක් එකට හමුවන කණ්ඩායම් දෙකක් තවත් දෙවන ලකුණ ලබා ගන්නවා හුංගම විජේබා කණ්ඩායම. ශිල්පීය දක්ෂතා, දරා ගැනීම හැකියාව, වේගය, නම්‍යතාවය, ඉහළට පැනීම, මේ ආදී කරුණු සියල්ල කණ්ඩායම් දෙක මේ අවසාන වටේට උපයෝග කරගන්නවා. පන්දුව මුදා හැරෙනවා, ලබා ගැනීම සාර්ථකයි. බලමු පයිප් ඇටැප් නැත්නම් බැක් පාරක් කුටේ නිවතටයි වීසිවන්නේ. කණ්ඩායම උහුණ තිස්සපුර කණ්ඩායමේ පළමු ලකුණ ලකුණු දෙකට එකයි හුඟම් විජය බාලකුණු දෙකක් ලබාගෙන තීරණාත්මක පස්වෙනි තරග වටේ වයස අවුරුදු 17න් 15 බාලිකා ශූරියන් බවට පත්වන්නේ කවුද කියලා තීරණය කරන තරග වටේ බවට මේ තරග වටේ පත්වෙනවා. මේ තමයි DSI සුපර් ස්පෝර්ට්ස් 21 වෙනි වරට වසර 26ක අභිමානය දෝත දරාගත් ශ්‍රී ලංකාවේ ජාතික ආයතනයක්, දේශීය ආයතනයක් DSI ලකුණක් ලබා ගන්නවා හුංගම විජේබා කණ්ඩායම. ඒ අනුව ලකුණු 3යි ඔවුන්ගේ ලකුණු තත්ත්වය, 3ට 1යි. 3ට 1ක් වශයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. ගිරිනමීමේ කලාපයේ සිට ඈත ඉසව්වේ මෙන්න පන්දු අතැතිව
මුදා හරිනවා මුදා හැරීම හොඳින් ලබා ගත්තා පස කලාපයේ සිට පන්දු ගොඩගෙන අංක දෙක කලාපයෙන් ඔසවා දුන්නේ සිනම්බ දණ්ඩ අසලින් පාරක් කළ කලත් තනි වලක්වාලීමට හසු වුණා හොංගම විජය බා කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් 4ට 1ක් ලෙස අද තරඟයේ ආරම්භයේදීම පස්සන තීරණාත්මක වටේ කෙටි විවේකයක් ඉල්ලා සිටියා අම්පාර උහන තිස්සපුර මහාවිද්‍යාලීය කණ්ඩායම මොකද මම හිතන්නේ මේ වටේදී ආරම්භයේදීම ඔවුන් ටිකක් අන්දමන්ද වූ ගතියක් තියෙන නිසා පුහුණුකරු විශ්වාස කළා ඉන්දික පුෂ්ප කුමාර කෙටි විවේක කාලයක් ලබාගෙන මේ තප්පර 30 කෙටි විවේක කාලය තුළදී ක්‍රීඩිකාවන්ට කිසියම් කරුණු කාරණා ආදේශන කළ යුතුයි අතුලත් කළ යුතුයි කියන කාරණාව දැන් නොද නැවතත් තරඟය ආරම්භ වෙනවා ක්‍රීඩිකාවන්ගේ ආදේශනයක් සිදු වෙනවා උහන තිස්සපුර ක්‍රීඩා පිටින් ඉවතට ගන්නවා ක්‍රීඩිකාව අංක 3 ඉවතටගෙන අංක 6 ඇතුළත් කරනවා අංක 6 ක්‍රීඩිකාව සමන්දි සෙන්ටිමීටර 150ක් උසයි වයස අවුරුදු 16යි නව ක්‍රීඩිකාව පිටියට ඇතුල් කළා නැවතත් තරගය ආරම්භ කරනවා හුංගම කණ්ඩායමෙන් පිරිනැමීම උහන තිස්සපුර ලබා ගැනීම සාර්ථකයි ඒ ලකුණක් කරා පරිවර්තනය කරගන්නේ හුංගම විජය බා කණ්ඩායම ලකුණු 5යි 5ට 1යි උපක්‍රමශීලී පන්දු යොමු කිරීමක් පෙර කලාපයේ පෙර කලාපයේ මධ්‍ය කලාපයේ තුලම පන්දු පතිත වුණා උහන අපේක්ෂා කළේ වේගවත් පහරක් නමුත් සාර්ථක වන්නේ නැහැ උපක්‍රමය භාවිත කරමින් ලකුණක් මෙන්න බලන්න පුනරූපණය තුනේ නැවතත් ජම්ප් ලෝඩ් ක්‍රමයටයි පන්දු යොමු කළේ උඩපැන භ්‍රමණය වන අයුරි පසු කලාපයේ සිට පන්දුව ලබා ගන්නවා අවාසනාවන්ත පහරක් ඇය උත්සාහ කළේ පෙර කලාපයට පහර එල්ල කරන්නට නමුත් පන්දුව ඒ පහරට සුදුසු පරිදි සකසා තිබුණේ නැහැ ඉහළ තත්වයක ඒ නිසා අසාර්ථක වුණා හොඳයි දැන් සූදානම් මෙන්න ඉතා තිවුණු තරඟයක් ක්‍රියාත්මක වන්නේ මනෝජ් පැහැදිලිවම නැවතත් සීමාවෙන් පිටට තුන්වන ලකුණු උහන තිස්සපුර කණ්ඩායමට 5ට 3යි ක්‍රමයෙන් උහන තිස්සපුර කණ්ඩායම තමන්ට ලකුණු එකාසු කර ගැනීම ආරම්භ කර තිබෙනවා තීරණාත්මක 5වෙනි තරග වටේ ලකුණු 15කින් ඉරණම විසඳෙන තරග වටයක් 5වෙනි තරග වටේ නියත වශයෙන්ම මේ තරග වටේ ජය ගන්නා කණ්ඩායම තරගේ ජයග්‍රහණය කරනවා උහන තිස්සපුර කණ්ඩායම ගැන කියනවා නම් මේ මුළු පාසලේම ඉන්නේ ළමයි 234යි ගුරු මණ්ඩලයේ 22යි කොළඹ සිට කිලෝමීටර 438ක් ඈතින් තමයි මේ පාසල පිහිටා තිබෙන්නේ දැන් මේ අපි හා එක්වන රූපවාහිනිය හා එක්වන අපේ ක්‍රීඩා ලෝලිය මිතුරු මිතුරයන්ට පේනවා ඇති කොච්චර දුෂ්කරතා තිබෙන පාසලක්ද අද මේ ගෘහස්ත ක්‍රීඩාගාරය තුළ තමුන්ගේ හැකියාවන් ශක්තිය ධෛර්යය සුන්දරත්වය ප්‍රගුණ කරන්නේ නැත්තම් විඩා දක්වන්නේ කියන කාරණාව මම හිතන්නේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට වගේම පුහුණු කරුවන්ටත් ලොකු පීඩනයක් තිබෙනවා මේ තරග ජය ගැනීම සඳහා ඒ වෙනුවෙන් මම හිතන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත දැන් කෙටි විවේක දෙකක් ලබා ගත්තා අනිවාර්යයෙන්ම උවන විද්‍යාලයේ 1954 ආරම්භ වෙලා අද සරත් කියන විදුහල්පතිතුමා තමයි ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩාවට අතීත දෙන මෙන්න පන්දුව යොමු කරනවා උහනේ දකුණු ලක වෙත පන්දුව ලබාගෙන ඔව් උපක්‍රමයක් නැති කලාපය ඉතා හොඳින් බලලා යොමු කිරීම දෙපාරක් මේ උපක්‍රමය භාවිත කළා ලකුණු දෙකක් ලබා ගත්තා දැන් ලබා ගන්නා ලකුණු රත්තරන් වගේ වටිනවා රත්තරන් වගේ වටිනවා මොකද ලකුණු 15 ඉවරයි පස්සන වටේ හොඳයි තමාගේ පිරිනැමීමේ කලාපයේ සිට ටෙනිස් ක්‍රමයට පන්දුව මුදා හැරි නැත්තම් පිරිනැමුවේ පිටේ නිවතටයි පන්දුව වීසිවන්නේ අද ජාතික රූපවාහිනී මේ අපූරු ආවරණේ ක්‍රීඩා පිටියෙන් ඉවතට ගිය පන්දුව ලකුණක් සමග පිරිනැමීම ලැබෙන්නේ උහනට බොහොම ළඟ ළඟ ලකුණු තත්ත්වයන් දරාගෙන තමයි ඉදිරියට යන්නේ තීරණාත්මක පස්සන වටේ වට දෙක බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර තිබෙන්නේ හරිම ලස්සන අද දවසේ දුටු ආකර්ෂණීය සුන්දර ඉතාම පියකරු පහරක් කියන්නට පුළුවන්
tamage sharire kabakaru dakunu pasata nawa pati rekawa osse pahare lakala itama sarthaka menna balanna harima lassanai walakpali lannan mangidana mammula kala kiyannata puluwa itama javain taraga karana kridikawan ada me karagavaliya tula api dakinawa ඔවුන් යම් අවස්ථාවක උස භාවිතා කරනවා උස නොමැති වුණත් ක්‍රීඩාශීලීත්වය දකිනවා තරගවට පහකට තරගය ගෙනියන්න ඒ ඉතාමත් හේතු වුණු බවට කිසිම සැකයක් නැහැ ආ එවර නැවත ප්‍රතිබාධීන් මීට පෙර අවස්ථාවේ උපේ කරගත් උපක්‍රමයේ බව ක්‍රීඩිකා ආදේශනයක් සිදු වෙනවා උහණින් අංක 3 ක්‍රීඩිකාව ක්‍රීඩා පිටේට අවතීන කළා නව ක්‍රීඩිකාව අංක 6 එළියට ගත්තා අංක 3 හර්ෂණී ඇතුළට ගත්තා සෙන්ටිමීටර 157 ක් උස වයස අවුරුදු 15 ක්‍රීඩිකාව එවරත් දැන් මනෝජ් කණ්ඩායම් දෙක පහර දෙනවට වඩා උපක්‍රම භාවිතා කරන්න උත්සාහ ගන්නවා කෙසේ හෝ මේ තරගයේ ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව අවසාන තරග වටේ කණ්ඩායම් අන්ත දෙක මාරු කර ගන්නවා හැබැයි මේ තරග වටේ ඒකට දක්ෂතාවය කිව්වත් වාසනාව කිව්වත් මේ වනතෙක් සියල්ල රැඳී පවතින හොඳම විජය බා කණ්ඩායම සතු ඕ සමහර විට මේ පැත්ත මාරු කිරීම තුළ වෙනස් වීමක් සිදු වේවිද කියන සැකය අපිට තියෙනවා කෙසේ වෙතත් ක්‍රීඩා විචාරකයන් හැටියට අපට යමක් පවසන්නට බෑ අපි ප්‍රේක්ෂකෙ ඉන්න බාර ගන්න බලමු ඔව් හොඳයි මෙන්න පන්දු මුදා හැරෙනවා ලබා ගන්න එයා ලබා ගත්තා හුංගම විජේබා කණ්ඩායම අසාර්ථක වෙනවා උත්සාහ ගත්තා අය ඇයි ඒ පහර පසු කලාපෙට ඉල්ල කළා නම් සාර්ථකයි ඇය උත්සාහ කළේ පෙර කලාපෙට නවන්නට අසාර්ථක වෙනවා ඔව් ලකුණක් ලැබෙනවා හුංගමට අම්පාර උහන උහන පිරිනැමීම ලබා ගන්නවා සාර්ථකව පන්දු ඉහළින් 6-6 නේද මනෝජ් ලකුණු 8-6 8-6 ඔව් උහන 6 හුංගම 8 ඉහළ ඔසවාදීමක් ඔව් අසාර්ථකව ලකුණක් තවත් ලකුණක් එකතු වෙනවා රත්තරන් වගේ ලකුණක් තවත් මේ පස්වන තීරණාත්මක වටේ හිතවතුනේ ක්‍රීඩිකාවන්ට වඩා පුහුණු කරුවන්ගේ රතු විර පණින බව තමයි පේන තියෙන්නේ බොහෝ අවස්ථාවල ඔව් ඔවුන්ට අවකාශය තියෙනවා ප්‍රහාරක රේඛාව දක්වා ක්‍රීඩා පිටියේ පැති රේඛාවෙන් ගමන් කරන්නද නීතියෙන් අවසර තිබෙනවා ඔවුන් ගමන් කරමින් ක්‍රීඩිකාවන්ට උපදෙස් දෙනවා අන්න හොඳ අවස්ථාවක් ඉහළ ස්වාධීමක් අරවා පහරක් කළකනා ගොඩ ගන්නවා ඉතා හොඳින් ශිල්පීය දක්ෂතාවයන් මනාව ඉස්මතු වෙනවා නමුත් වලක්වාලීමට හසු කරගන්නවා හසන් ලියනගේ ප්‍රධාන පුහුණුකරු විජේබා කණ්ඩායම එවාගේම ඉන්දක පුෂ්පකුමාර ඉතාමත් දක්ෂ පුහුණුකරුවරේ වන කණ්ඩායම නියෝජනය කරන්න සූදානම් පන්දු මුදා හරින්නට හුංගම විජේබා කණ්ඩායමේ ටෙනිස් පිරිනැමීමක් දෝලනය වෙන අයුරින් ලබා දුන්නේ ඒ නැවතත් ලැබෙනවා හුංගමට පාරට පාර ගොඩ ගැනීමට ගොඩ ගැනීම ඔය මෙන්න බලන්න හරි ලස්සන පසු ආක්‍රමණශීලී පහර ගොඩ ගන්න අපූර්ව රැලියක් දෙපසට පන්දුව දෝලණය වෙන එයත් ගොඩ ගන්න හරිම ෂෝට් එක මනගන් තරග රටාවක් ඔවුන් අනුගමනය කරන්නේ 11-6 අවසානයේ අර අංක 4 නිපුණි දිවේශික නැවත ක්‍රියාත්මක වුණා තප්පර 30ක කැටි බිවෙක තරග වටේ මේ වන විට අවසන් තරග වටය තීරණාත්මක තරග වටේදී හුංගම විජේබා ජාතික පාසල පෙරමුණේ පසුවන්නේ ලකුණු 15කින් ප්‍රතිඵලය විසඳෙන තරග වටේ ලකුණු 5ක් ඉදිරියේ හුංගම විජේබා ජාතික පාසල
දාහතෙන් පහළ පසුගිය වසරේ 2022 ශූරතාවේ දිනාගත්තේ බාලිකා හුංගම විජේබා කණ්ඩායම අනුශූරතාවේ අම්පාර වුණ මේ කණ්ඩායම දැන් අදත් මේ කණ්ඩායම් දෙකමයි අවසාන තරගයේදී එකිනෙකා මුණ ගැහෙන්නේ බලමු මේ 2023 කවුද ජය ගන්න කියලා තව ලකුණු කීපයයි අවශ්‍ය වන්නේ ලකුණු 15 දක්වා පමණයි මෙන්න පන්දු මුදා හැරෙනවා නැත්නම් පිරිනමනවා සාර්ථකව පිළිගන්නවා පන්දු උත්සාහය සාර්ථකයි වුණ විශ්වපුර ක්‍රීඩිකාවන්ගේ නියම කිරීම හොංගන විජයබා ක්‍රීඩිකාවන්ට නැවතත් ලකුණ වුණ විශ්වපුරට 7යි 11යි 7යි දැලේ වැදුණු පන්දුය පෙරලා පැමිණියේ සිව්වරක් ස්පර්ශ කිරීමේ වරද හසු වෙනවා ජාතික විනිසුරු තීරණය කළ වුණ කණ්ඩායමට ලකුණක් ලබා දිය යුතුයි කියන කාරණාව ඒ අනුව මෙන්න පන්දු මොදා හැරෙනවා යොමු කරනවා ප්‍රතිවාදීන් වෙත ලබාගෙන සුනම්ය දණ්ඩ ළඟින්ම පන්දු අක්‍රිය වුණා අම්පාර වුණ කණ්ඩායම තුල ඒ නිසා ලකුණක් ලැබෙනවා හුංගම විජේබා කණ්ඩායමට දකුණු ලක ඉතාමත් ප්‍රසිද්ධ පාසලක් ජාතික පාසලක් කොළඹ සිට කිලෝමීටර් 215ක් පමණ දුරින් පිහිටි පන්දු පිරිනමන්න සූදානම් හුංගම විජේබා අංක දෙක ක්‍රීඩිකාව ගුවනේ සිට ලැබුණු පන්දු ලබාගෙන ඔව් අවස්ථානුකූලව පහරක් එල්ල කළේ හොඳ අවස්ථාවක් එවර පැති රේඛාවේ ස්පර්ශ වුණ පන්දුව සාර්ථකත්වයක් ලබා ගන්නවා මෙන්න අපේ නිෂ්පාදන කණ්ඩායම ලබා දෙනවා ඒ පිළිබඳ සැකයක් තිබුණු නිසාද පුහුණුකරු ඉල්ලීමක් කළා නැහැ ඒ අත වශයෙන්ම ක්‍රීඩා පිටින් ඉවතට බව ප්‍රකාශ වී තරඟය ආරම්භ වෙලා අරවා පහරක් එල්ල කරනවා නමුත් එයත් අසාර්ථකයි ලකුණු කීයද මනෝජ් ලකුණු 12යි 8යි 12යි 8යි දැන් තියුණු තරඟයක ස්වභාවය සීමාවෙන් නෙපිට පන්දුව පතිතවන්නේ 12යි 9යි 12යි 9යි හොඳම තුරුම්පුව පාවිච්චි කළා මේ අවස්ථාවේ හුංගම විජේබා කණ්ඩායම ඔවුන් සතුව තිබෙන කෙටි විවේක කාලය ලබා ගන්නවා තප්පර 30ක කණ්ඩායම් 4000ක් ලංකාවේ සීලු දිස්ත්‍රික්කවලින් මේ තරඟ මාලාවට සහභාගී වුණා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 45000ක් බාලක බාලිකා නියෝජනය කළා මේ තරඟ මාලාව ඉතින් එවන් උසස් ගණයේ තරඟ මාලාවක් ඩීන් සැම්සන් ආයතනයට හැම දිනාගේම ප්‍රසාදයේ ප්‍රණාමය අප පුද කරන්නට ඕනේ DSI වසර 21ක අභිමානය තුළ පස්වන තරඟ වටේට අපි net යොමු කරමු මෙන්න පන්දුව පිරිනමනවා ලබා ගන්නවා සෙමෙන් යොමු කළා ඉතාමත්ම උසස් ගණයේ උපක්‍රමයක් භාවිතා කළා 13යි තව ලකුණු දෙකක් අවශ්‍යයි හුංගමට ජයග්‍රහණයට අවස්ථාව ලබා දෙවිද හුංගම ලකුණු දෙකක් සොයද්දී උහන ලකුණු හයක් හොයනවා තරගය ජයග්‍රහණය කරන්න පිරිනැමීම පිළිගැනීම සාර්ථකයි මේ ලකුණු සොයා ගැනීම ලෙහෙසි නෑ සියලු පහොන් භාවිතා කළ යුතුයි තරගය ජයග්‍රහණය කිරීමේ අදිස්ථානයේ මාකටදී තාම ජවයෙන් හුංගම විජේබා ක්‍රීඩිකාවන් තරගයේ තවමත් අපි දකින්නේ පහරට පහර ඔසවාදීමට ඔසවාදීම එවර 14 වෙනි ලකුණ හුංගම විජේබා කණ්ඩායම ලබා ගන්නවා තරගයේ ජයග්‍රහණ ලකුණට ඔව් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් හුංගම විජේබා දකුණු ලක අපූරු පාසලක් පිටියෙන් නිවතට ලකුණු අවශ්‍ය මොහොතක කිසියම් වාසනාවක් කරකිනවාද සැකයක් ඇති වෙනවා අම්පාර උහන තිස්සපුර කණ්ඩායම තිස්සපුර කණ්ඩායමෙන් පන්දු යොමු කිරීම තව එක ලකුණයි අවශ්‍ය ජයග්‍රහණය වෙනුවෙන්
Oh, yomu karagatta hari apuru. Balamu. Aiyah, abasra wanta andamin. Gini higia, pandu gadagane mratubu abastab. Meki higia, eyanua, jedas visituna wasare. Dahaten pahala. Balika, shurian vimata. Dakunulaka. Me apuru vidyale hungama vijeba. Samat tu ne warga apa memang mahote volleyball litihasa itu satu hantar benda. Bisik puna DSI Super Sport Parcel Volleyball Taragavali Vaisa Urudah hatin pahal balika taragaya nuwa. Water tu nata dekat lese jagrahane laban. Hungga mabije ba jahat ke pasal samat tu nuwa. Ayatere ampar uhan tisse pura vidyale dekmu dakshata. Kepi penerima, own Anusurian babat patulat. Kita amat honda taraga rata awak ni tetapi own awasan wasin Anusurian babat patuin. Awa kreda gare tulah, Sugat Das, Kolam Sugat Das, Guruas tak kreda gare tulah. Satu tak promode, apa tak ini? Windane, kete unu apur awastawan. Mangitane, payah tunak kita asan khalay akriatma kono taraga, taraga babat paham. Visi dekat visi pahai, visi pahat dahatai, visi pahat visi dekai, visi atarita dahasai, dahaita pahalawai. Taraga wata tunata dekak lesa jayagrahane karanawa. Hataraweni taraga wataya lakunu visi hatarita visi hayai. Paswana taraga wataya lakunu dahaita pahalawak lesa. Taraga wata tunata dekak lesa jayagrahane karanne. Habai kawuru jayagrahane kalat. E tarange depilama jayagrahane kalai kala mata hitenne. E taram Heda weda, lassan, akarsaniya, sundara, takshanika, vidikriya, kriyatmakuna, apuru tarangayaka niyamawa apa dutuwe. Adanna tava swalpa mohotakin, apata puluwan vevi, me kandayam deka samaga katha baha karannata. Hodai apa sammukha sakatthawa sandaha dan yomu wenawa. Samadatave, Pejali. Vasur Dudah Hatan Pahala, Balika Avasan Bhaha Tharage, Jaya Bhani Bhuniwana Hungama Vijayabhavi Dhyalayata. Yanu Unusum Tharangavata Pahak, Palami Tharage, Jaya Bhani Bhuniwana Uhana Tisa Vijayalayata. Kepasse Hungama Vijayabhavi Dhyalayata Yali Jaya Bhani Kano Inanatru Ayat Uhana Tiyanwa, Ayat Hungama Tiyanwa. Kepasse Tharage Samavanwa, Inanatru Paswe Tharangavata Editamai, Milanga Jaya Bhani Samagin. Hungama Vijayabhavi Vidyalayata Jayagrahane Himiveni Timate Kinno Mevelave Kandayam Dekama Evagem Nayakayan Mevelave Uhuna Tissa Vidyalaye Nayikawa Mate Kinno Mokada Hitenne Kochchara Dan Me Tarangavalika Avasan Maha Tarangayata Ævilla Anushuran Bawata Patwenawa Kiyana Ekak Lesi Nahanne Kawuda Me Tarang Durain Udaw Kale Mokada Hitenne Ada Jayagrahane Gena ඇත්තරම ගොඩක් සතුටුයි පළවෙනි මැච් එකේ ගොඩම බය වුණා අපේ කෝච් හිඳ තමයි අපි මෙතෙන්ට ආවේ ගොඩක් දුෂ්කරතා මැද තමයි මේ තරගයට ආවේ අපේ ටීම් දෙකකට කැඩලා තිබ්බේ අපි ගුරුනෑගලින්නේ ආලම්පාර දෙන්නේ මේ තරගයේ හොඳ ජයග්‍රහණයක් කියලා හිතෙනවා හොඳයි බොහොම ස්තුතියි සලකනා අපි මීලකට සූදානම් ඉන්න අපිට එක විජයබා විද්‍යාලය වෙනුවෙන් සිය ජයග්‍රහණය මෙහෙවු නායකාව Kodak apel sana dek, itu lebih do. Itin kodak, macam tu ravel lah. Ada shuran gawat patenah. Madam ada kai. Pas orang tu pahlawan pahlawan balika shuru tawe himi wenne fije bawi dia letup tamai. Orang dah haten pahlat atari ne. Kodak satu dua email lepanu jagrahani again. Mevelawi kodak mata kerana na peser. Apa sahaja nanti apa itu mereka yang jagaan yang lupa gini mereka godak amarui. Apa sahaja godak mahasiswa itu mereka apa itu mereka yang naave. Ini mereka jagaan yang kan godak satu tuhui. Itu mereka apa sahaja warga pohon karu yang lebi mereka na godak satu tuhui na. Mang ayat memuli mata kerana apa sahaja nanti apa itu mereka na. Ewarga apa pasalnya viduhal pada dunia. Viduhal pada dunia kalin na urdu world ada apa itu laku sahaya warga dunia. Nawa viduhal pada dunia, api itu puhunu vim sanda haya amade saya matarangi ekar sahabagi vim sanda hada pasre pasra de api itu laba dunna. Apa sehing honda puhunu agla bine vidha pasre petdel na binnone loko sahaya oge api itu laba dira viduhal pada dunia api itu loko haya kuna. Iting eva game apa pasre viduhal pada dunia de niaja viduhal pada dunia de guru ayunda de goda kistu di bine wa.
ඉතින් ඒ වගේම අප පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේද පාසල් සංවර්ධන සමිතියේද දෙමව්පියන්ද අපේ අක්කලාද ගොඩක් උදව් කළා අපිට ඒ වගේම අපිට පුහුණු වීම සඳහා ගෘහස්ත්‍ර ක්‍රීඩාංගනයක් ලබා දුන් අඟුණුකොළ වන්දනාගාර අධිකාරීතුමාටද එහි සේවය කරන සියලු කාර්ය මණ්ඩලයටද ගොඩාක් ස්තුති වෙනවා ඒ වගේම මෙම තරඟාවලියේ සංවිධානය කරු DSI ආයතනයට ගොඩාක් ස්තුති වෙනවා ඒ වගේම අප පාසලේ දෙස් විදේශ ආදි ශිෂ්‍ය සංගමෙන්ද මම මේරාවේ මතක් කරනවා ඒ වගේමයි අපේ විදුහල්පතිතුමිය තමයි මේ ජයග්‍රහණය පිටපස්සේ හිටිය ලොකුම ශක්තිය. හොඳයි විදුහල්පතිතුමියත් අපිට කීන නිසා අපි ඉතාමත් ඉක්මනින් ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. මොකද හිතන්නේ අද දරුවන්න මේ වෙනකොට ජයග්‍රහණ දෙකක් ශූරියන් බවට පත්ලා තියෙන වයස වරුදු 15න් 15 17න් 15. ඒ කියන්නේ කෙටියෙන් අපි කැමතියි ඉක්මනින් ඔබතුමියගෙන් විස්තර දැනගන්න. බොහොම ස්තුතියි. හුඟම විජේ භාජාතික පාසල ජාත්‍යන්තරයේ දිනු පාසල ක්‍රිකට් ක්‍රීඩාවේ දිල්ෂාන් මදුසංක අපේ පාසලෙන් බිහි වූ තරුව වොලිබෝල් ක්‍රීඩාව 15න් 15 17න් 15 ශූරතා දෙකම ලබා ගත්තා පුදුමාකාර සතුටක් තියෙන්නේ DSI ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව කැලේ පිපෙන මල් ගෙනවිත්ලා මේ විදියට දක්ෂතා මතු කරලා ලෝකයම ජයගන්නට මාවත පාදා දෙනවට ඒ වගේම තමයි මේ දරුවන්ගේ ආර්ථිකය මේ දරුවන්ගේ පසු කරපු ජීවිතය බලන් එන්න විජය බවට එහෙම ආවොත් පෙනෙයි ඒ අය අදගත්තු ශක්තිය කතරම්ද මේ අයට සහයෝගය දුන්නොත් මොනතරම් ශක්තියක් ලංකාව පුරා ලෝකය පුරා පපුරවයිද කියලා සුබ පතනවා සියලු දෙනාට බොහොම ස්තුතියි කටු අතර තමයි හොඳම මල් පිපෙන්නේ ඒ මල් වලට තමයි මේ ලෝකය වඩාත් ලස්සනට සුවඳවත් කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ තරගයේ විශේෂ අවස්ථාවන් එක්කම මීළඟ තරගය පිළිබඳව අපිට විස්තර දැනගන්න පුළුවන්. අපි සූදානම් වෙන්නේ ඒ වෙනුවෙන් යොමු වෙන්න. හුංගම විජේබා ජාතික පාසල තරඟ තුල කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට ඇරහිව තමගේ සැලසුම් ක්‍රියාත්මක කරමින් පුහුණු කාර්ය උපදේශකත්වයේ යටතේ ඉඩක් ලබා දුන්නේ ප්‍රතිවාදී කණ්ඩායමට පරතරයක් ලබා ගන්නට කෙසේවතත් සිවුවන තරඟ වටේ ලකුණු 27ක් දක්වා 26ක් දක්වා ක්‍රියාත්මක වන ලකුණු දෙක පරතරයක් ලබා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් තිබුණේ ජයග්‍රහණය සඳහා උහුණ තිස්සපුර විද්‍යාලයට එන්න පසුව මේ තරගයේ අවසන් තරඟ වටය පස්වන තරඟ වටේ ඉතාමත් පහසුවෙන් ජය සම්පන්න හුංගම විජේබා ජාතික පාසල් ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වුණේ යනුව වයස අඩු 17න් 15 බාලිකා ශූරතාව දිනාගන්නට සමත් වුණා හුංගම විජේබා ජාතික පාසල අනුශූරතාව උහන තිස්සපුර විද්‍යාලයයි හිමි කරගත්තේ මේ අපි දකින්නේ මේ අවසන් තරගයේ සුවිශේෂී අවස්ථාවන් ක්‍රීඩාවන් ක්‍රීඩිකාවන් මොන ආකාරයකටද මේ ක්‍රීඩාව තුළ මේ තරග වටයන් තුළ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සනන් කළේ කියලා මෙලඟ තරගය පැවැත්වෙනට සූදානම් වෙන්නේ පිරිමි බාලක වයස 17න් 15 අවසන් තරගයේ අපි සූදානම් ඒ පිළිබඳව තොරතුරු කියන්නට